में सामान्य कंप्यूटर ගත්ත හැම කම්පියුටරේක කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් වෙන් වෙනවා මේක හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් මේක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අහලා තියෙන දෙයක් නේද සාමාන්‍යයෙන් මේක ඕගොල්ලෝ අහලා තියෙනවා මේ හાર્ඩ්වෙයාර් කියන වචනේ සොෆ්ට්වෙයාර් කියන වචනේ ඕගොල්ලෝ අහලා තියෙනවා ඒක නිසා දැන් අපි මේ හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් ගැන තමයි මේ විෂය හැමතැනම කතා කරන්නේ සාමාන්‍යයෙන් මේක ඉගෙන ගන්නවා කියන්නේ මේක වැඩ කරනවා කියන්නේ මේ හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් එක තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා මුලින්ම අපි මේකේ කතා කරන්නේ මේ හાર્ඩ්වෙයාර් දුඩාංග තියෙන දේ ගැන. එතකොට දුඩාංග කියලා කිව්වහම ඔය මම දීපු කම්පියුටර් ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අතින් අල්ලන්න පුළුවන් අපිට ඇහැට පේන දේ දුඩාංග වශයෙන් හඳුන්වනවා. එතකොට ඔයගොල්ලෝ ඒක විස්තරාත්මකව ඒකේ ඇති සාමාන්‍ය लियान भाषा कीवल बल कोहमद लियान ये वगे देवल मे मुकद मम सा कथाकर ओके विस्तर तीन सपट काले वेद मुकद मे हार्डवेर कोटस अभी अद सा विभागे आवाश कोटस अद कथाकर ओणनीसा मुकद ईट पास सौख्या मुदुकांकन अपट विशाल कथाकर प्रश्न यमुन සහ ඒ දේවල් ආඩ්‍යා පැතිනුත් ටික ටික ප්‍රශ්න දෙනවා ඒක නිසා අපිට ඒකත් වැදගත් කොතනකින් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක කරන්න ප්‍රශ්නක උත්තරය ලියන්න පුළුවන් විදියට අවශ්‍ය ටිකමම එකතු කරලා තිනු ගොඩක් වෙලාවට ඕකේ ඒක නිසා අපි ආඩ්‍යා කොටස අද කතා කරන්න ඕන නිසා මම මේ ප්‍රසන්ටේෂන් එකේ මේක ඉතාමත්ම අවශ්‍ය වෙන ටික එකතු කරලා තියනවා අර විස්තර තියන इतिहास सह अस्तर अदाल विस्तर सहित ආයෙනි පිටුවේ තියෙනවා ඔකේ මේ පින්තූරෙත් එක පටන් ගන්න තැන ඉඳන් මේකට අදාළ විස්තර හරිද එතකොට මේක ඒකත් බලා ගන්න මේ තියෙනව නේද හරි ඒකට අදාළ විස්තර එතකොට මේක කියව ගන්න අපි මේක සාමාන්‍යයෙන් කොහොමද පොඩ්ඩක් පැහැදිලි කිරීමක් තමයි මෙතනදී කරගන්නේ ඊට වැඩි විස්තර තියෙනවා මේක කියව ගන්න එතකොට ඔයගොල්ලෝ පැහැදිලි වෙනවා පැහැදිලිවම ගහලා තියෙනවා ඒක හරිද එතකොට පරිගණක පද්ධතියක් වහම මෙන්න මේ වගේ කොටස් වලින් ප්‍රධාන වශයෙන් සමන්විත වෙනවා එකක් තමයි දුඩාංග මේ තින් හાર્ඩ්වෙයාර් කියන කොටස එතකොට මේවා ඔක්කොම පේන පිටින් පේන දේවල් නේ මොනිටර් මේ CPU කීබෝඩ් printers මේවා ඇතුළේ තියෙන හැම දෙයක්ම අතින් අල්ලන්න පුළුවන් හැම එකක්ම දුඩාංග ගණනට වැටෙනවා හරිද එතකොට ඊළඟට අපිට තියෙන මුදුකාංග software මේවා අපට අතින් අල්ලන්න ඒව කරන්න එහෙම පේන දෙයක් ඒ කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දෙයක් නේ මේවා තින්නේ පරිගණක තුල කම්පියුටර් ඇතුලේ තමයි මේවා දාලා තින්නේ මේක ඇතුලේ තමයි ස්ථාපනය කරලා තියෙන්නේ මේ ඉමේජ් එකේ පැහැදිලිව දාලා තිනවා ඒක ඊට පස්සේ තිනවා ස්ථිරාංග කියලා මේකත් software ගණයට වැටෙන ඒ කියන්නේ දුඩාංගයක් තුල සම්පත් කළ තියෙන software එක මේ ස්ථිරාංග කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි භාවිත කරන්නේ නැහැ මේක පරිගණක ක්‍රියාකාරීත්වය සඳහා සකස් කළ තියෙන වැඩසටහන පද්ධතියකේ system unit එක තුල තියෙන එකක chip එකක් තියෙනවා මේක ඉස්සරහ පොඩ්ඩක් කතා කරමු ඒක ඇතුළේ තියෙන වැඩසටහන දැන් මෙන්න මේ වැඩසටහන කියන්නේ BIOS program කියලා මේ වැඩසටහන උඩ තමයි හැම මෙහෙයුම් පද්ධතියක්ම ක්‍රියාත්මක වෙන්නේ හරිද අන්නේ ඒ වගේ මේවා අපි වෙනස්කම් කරන ඒවා නෙවෙයි ඒක නිෂ්පාදක සමාගම සහ නිෂ්පාදකයා විසින් මේ වලට ඇතුළත් කරලා තියෙන
වැඩසටහන් තමයි නැත්නම් software තමයි මේ ස්ථිරාංග කියන්නේ. මේක ස්ථිරවම තියෙන එකක්. ඒක වෙනස්කම් වෙන්න අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඉඳ තමයි මේ ස්ථිරාංග කියලා මේක හඳුන්වන්නේ. ඊට පස්සේ තමයි ජීවාංග කියලා, ඒ කියන්නේ අපි මේ වැඩ කරන පුද්ගලයා සම්බන්ධව. දැන් මේකේ මේවට එකින් එක මාතෘකාවකට විස්තර කරපු ඒ කොටස් ටික අර ටියුට් එකේ ඒ 6 වෙනි පිටුවේ තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් කියවලා බලන්න. මේ මොකද මේක ඉස්සරහට මේ ටියුට් එකකින් පැහැදිලි කරන ටිකක් අමාරු කොටස්. ඒ කියන්නේ පොඩ්ඩක් විස්තර කියනවා නම් ඒ වගේ කොටස් තමයි අපි කතා කරන්නේ. එතකොට මේ පරිගණක පද්ධතියක් වහම දුඩාංග, මුදුකාංග, ස්ථිරාංග, ජීවාංග කියන කොටස් හතරෙන් තමයි සමන්විත වෙන්නේ. මේක මේ ආයිට අමතරව තමයි මේ දත්ත අතුරුතුරු කියන්නේ මේක නිකන් ඉමේජ් එක කියන්නේ අපි අතුලත් කරන දත්ත තොරතුරු පිටතට ගන්න පුළුවන් එක data and information කියන එක දාලා තින්නේ. ඒ ප්‍රධාන වශයෙන් ඉන්නේ දුඩාංග, මුදුකාංග, ස්ථිරාංග, ජීවාංග කියන එක. ඔය සාමාන්‍ය කේටි ප්‍රශ්නකට එන්න පුළුවන් නිසා තමයි මේ දැනෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඉතින් දෙන්න පුළුවන්. ඒකින්ද මේ වචන මතක තියාගන්න. මේ අපි යන් ඊළඟ ස්ලයිඩ් එක බලන්න මොකද්ද කියලා. මෙන්න මේ මම කිව්වනේ මේ මෙතන ස්ථිරාංග කියලා මේ කොම්මකට කියනවා තමයි. එතකොට මේකේ තියෙනවා මවුබෝඩ් වල, ඒ කියන්නේ මදර්බෝඩ් එකේ මෙන්න මේ වගේ පොඩි චිප් එකක්. මේකේ පරිගණක වැඩසටහනක් ඇතුළත් කරලා තින්නේ නිෂ්පාදකයා විසින්. එතකොට ඕගොල්ලන්ට සාමාන්‍ය හැමෝම කම්පියුටරයක් පාවිච්චි කරලා ඇති. එතකොට මේ කම්පියුටර් එක සාමාන්‍ය වැඩ කරද්දී ඕගොල්ලෝ දන්න දිනය, වේලාව, ඒ වගේ දේවල් අපි ඕෆ් කරලා ගිය මේක ඊළඟ දවස් දානකොට වැඩ කරනවනේ නේ. එතකොට ඒ වෙනස්කම් වෙන්නේ නැහැ. මොකද කම්පියුටර් ප්ලග් වලින් ගාලා කරන්ට් එකෙන් ඕෆ් කරලා ගියත්, ලැප් එකක් උනත් ඕෆ් කරලා තිබ්බත් මේක නැවත ආපහු ඊළඟ දවස් දානකොට අප් ටු ඩේට් ඒ ඩේට් එක හරියටම වැඩ කරන දිනේ වෙලා තියෙනවා. අන්න ඒ වගේ ඒකට අදාළ කුඩා පරිගණක වැඩසටහනක් මේක ඇතුළේ තියෙනවා. හරි. එතකොට ඒක වැඩ කරන්න අනිවාර්යයෙන්ම මේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් වැඩ කරන්න විදුලි බලය අවශ්‍යමයි නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මොකක් හරි ඉලෙක්ට්‍රොනික උපකරණයක් කරන විදුලි බලය අවශ්‍යමයි. විදුලියක් දෙන්න ඕනේ. එතකොට මේක ඕෆ් කරලා තියෙන වෙලාවට විදුලිය මේකට සැපේනවද? නැහැ. විදුලිය මේකට සැපෙන්නේ නැහැ. හරි. එතකොට ඒ අවශ්‍ය කරන විදුලිය සපයන්න මෙන්න මෙතන තියෙන මේ වගේ කුඩා බැටරි එකක්. සාමාන්‍යයෙන් මේ චිප් එක ආසන්නයෙන්ම මේ මව පූර්වතවල මේක සකස් කරලා තියෙනවා. හරි. එතකොට මේකෙන් තමයි මේකට අවශ්‍ය කරන විදුලිය සපයන්නේ. මේක කරන්ට් එකට ගහලා තියදී රීචාර්ජබල් වෙන බැටරි එක. ඒ කියන්නේ චාර්ජ් වෙනවා. අපේ නිකන් ෆෝන් එක බැටරියක් වගේ මේක චාර්ජ් වෙනවා. ඔගොල්ලෝ යම් කිසි වෙලාවක ඔගොල්ලෝ පාවිච්චි කරන කම්පියුටර් එක දිනේ හරි වෙලාව හරි වෙනස්කමක් ඇති වෙනවා නම්, ඒ කියන්නේ ඕෆ් කරලා ගියන් පස්සේ ආපහු ඊළඟ දවසේ දානකොට මේක වෙනස්කමක් ඇති වෙලා තිබ්බොත්, ඒ කියන්නේ පරණ ඩේට් එකකට මේක ගිහිල්ලා තිබ්බොත් අපි එතනදී අනුමානයකට එනවා. අපි හරියට මිස්ටියෝ කියන පුළුවන් අනුමානයක් කරන් දෙයිකුත් නැහැ. මේ බැටරි එකේ කාලය ඉවර වෙලා නැත්තම් මේ බැටරි එකේ ප්‍රශ්නයක් මත තමයි ඒක වෙන්නේ. හරි. මේක සාමාන්‍යයෙන් කඩේ ලොකු මිලක් දෙන රුපියල් 100ක් 150ක් වගේන බැටරි එකක් මේක රීචාර්ජබල් වෙන්න ඕන ඔරිජිනල් නම්. මේක සාමාන්‍ය බැටරියක් තියෙනවා නිකන් කරන්ට් එක දෙන. එහෙම නැතුව සාමාන්‍ය රීචාර්ජබල් බැටරියක් ඉන්නේ මේක චාර්ජ් වෙවි තියෙන කරන්ට් එකට ගහලා තියෙන වෙලාව. ඒතකොට මේක හරහා තමයි මේ වැඩසටහන දුවන්නේ. මේ වැඩසටහන තමයි අදාළ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි කම්පියුටරයක් ඔන් කරනකොට ඔන් කරාම ඔයගොල්ලන්ට වැටෙනවද මොනවා හරි විස්තර එක්ක අපි ගන්න නිෂ්පාදකයා එක්ක ඩේල් නම් SP නම් එහෙම ලෝගු එකක් වැටෙනවා, ඉංග්‍රීසි අකුරු ටිකක් වෙනවා, මොකක් හරි විස්තරයක් වෙන්නවනේ. සාම Windows N ඉස්සෙල්ල කළුපාට තිරයක වැටලා අන්න ඒ වගේ විස්තරයක් වෙන්නනේ මේ BIOS chip එක ඇතුළේ තියෙන වැඩසටහන මම. හරි. ඒ ටික එනවා කියන්නේ ඒ කියන්නේ කම්පියුටර් එකේ වැඩ. එතනින් එහාට මොනවා හරි වෙන්නේ නැහැ කියන්නේ මිනිමම් පද්ධතියක ගැටලුවක් ආවම තමයි එතනින් එහාට එන්නේ. ඒක ඔයගොල්ලන්ට මම මේ පොඩි පැතිකලි ප්‍රශ්නාව සම්බන්ධ කරගෙන තනක් කිව්වා. සාමාන්‍යයෙන් මේ වැඩසටහන මෙන්න මේ වගේ මම ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නම්. මේ වගේ මෙන්න මේ වගේ කුඩා වැඩසටහනක් මේකේ තියෙනවා. ඒ කියන්නේ මේ බැට් CMOS ෆියුචර් කියලා කියන්නේ මේක මේ පේන රූපය නිෂ්පාදකයෙන් නිෂ්පාදනයකට වෙනස් මේ ප්‍රෝග්‍රෑම් එක හදන විදිහ. සා පේන දේවල් මේකට ඔයගොල්ලන්ට ඇතුළත් වෙන්න බෑ. සාමාන්‍යයෙන් මේකට යන්න කම්පියුටර් එක ඔන් වෙනකොටම ඒ නිෂ්පාදකේ අඳුනලා දෙනවා කී එකක් ප්‍රෙස් කරන්න කියලා. ඒක ඔයගොල්ලෝ පේන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ගිහින් සර්ච් කරලා බලන්න පුළුවන්. සමහරක් කියවේ යටින් වැටෙනවා, ටක් දාලා
BIOS setup එහෙම හරි මොකක් හරි setup කියලා F1 හරි delete හරි F2 හරි F10 ඒ වගේ කී කීපයක් එකකින් එකක් පාවිච්චි කරනවා. ඒකත් දුන්නකම මේ BIOS එක ඇතුළට යන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් software installing කරන කට්ටිය system installing කරන කට්ටිය දන්නවා. මම ඔයගොල්ලෝගේ මේ ටිකක් මේක develop දැනගන්නත් එක්ක දැන් කියන්නේ මේ ප්‍රශ්නවලදී පොඩි ගැටලු වෙන්න පුළුවන් කොහොමද මේක වැඩ කරන්නේ ඒ වගේ දේවල්. එතකොට මේ මෙන්න මේ වැඩසටහන මේක ඇතුළේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ තමයි තියෙන්නේ වෙලාව දින සකස් කරන ඒවා ඒ අදාළ සැකසුම් ටික මේ මෙහෙම පද්ධතියක් ඒ කියන්නේ මෙහෙම පද්ධතියක් එන්නේ ඉස්සෙල්ලා ඒ කියන්නේ අපට පේන Windows මෙහෙම පද්ධතියක් එන්නේ ඉස්සෙල්ලා මේ වැඩසටහන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය මෙන්න මේ වගේ මම images කීපයක් දානවා දැන් මේ තියෙන්නේ මේ එක එක ඒ කියන්නේ අපිට කියන්න බෑ මේක මේ විදියයි කියලා හැඩයක් කියන්න බෑ. මොකද මේ නිෂ්පාදනය කරන නිෂ්පාදකයේ motherboard එක හරි මව පෝරුව වුණා මේක වෙනස් වෙනවා. මේ මේ තියෙන්නේ ඔක්කොම මේ BIOS setup. Right? මේ දැන් එන BIOS setup එකේ එන්නේ එන්න develop වෙලා තියෙන තුන් මේව ලස්සන කරනවා, graphic පැත්ත වැඩි කරනවා, ඒ වගේ දේවල් කරනවා. එතකොට මේ මෙන්න මේ වැඩසටහන තියෙන්නේ මෙන්න මේ chip එක ඇතුලේ. Right? එතකොට මේක ගැන තමයි මෙතන මේ from කියලා කියන්නේ. පැහැදිලිද? මේක කියවීම සඳහා පමණයි තියෙන්නේ. මේක ආපහු අකමකාලා දාලා ආපහු වෙනස්කම් කරන්න මුකුත් කරන්න බෑ. එතකොට අන්නේ වල තමයි අපි ස්ථිරාංග කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද කියවේද? මොනවාරි ගැටලුවක් තියෙන chat එකට දාන්න. එතකොට මේ උදුදාංග සහ මුදුකාංග මේ දේවල් ගැන ඔයගොල්ලෝ දන්නවා. මම ටිකක් ඒක view වැඩිපුර මෙන්න මේක ඔබලොන්න තේරුම් ගන්න ටිකක් අමාරු නිසා හරිද? එතකොට මේ වගේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කීබෝඩ් එක සම්බන්ධ කරත් මවුස් එක සම්බන්ධ කරත් පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කරත් පරිගණකයකට අපි මුකුත් කරන්නේ නැහැනේ. අපි මුදුකාංගයක් දාන මොනවක්වත් කරන්නේ නැහැ. ගහපු ගමම වැඩ කරනව නේවා. එහෙම වැඩ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ මුදුකාංග හાર્ඩ්වෙයා දුඩාංග කොටසකුයි මුදුකාංග කොටසකුයි එකතු වෙලා තමයි මේක වැඩ කරන්න ඕනේ. මොකද නිකම්ම වැඩ කරන්න බෑ. මොකද මුදුකාංග දුඩාංගයේ තියෙන දේවල් මේ සිස්ටම් එක අඳුරා ගන්න ඒක අතර තියෙන්න ඕනේ අතරමැදි මුදුකාංගය software එක. එතකොට මේවේ හැම එකම ඔය අදාළ නිෂ්පාදකයන් විසින් ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එක ඇතුළත් කරලා තියෙන එකින් තමයි අපි ඔකට කියන plug and play system එක. يعني ගැහුවාම වැඩ කරන. මොකද ඒවා පොඩි වෙලාවක් කරා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලන්න විතර අලුතෙන්ම ගෙනල්ලා මොකක් හරි මවුස් එකක් ගහන ඔයගොල්ලෝ කම්පියුටර් ගැව්වම ගහපු ගමන් වැඩ කරන්නේ නැහැ. විනාඩියක් දෙකක් තුනක් තියෙන එක පොඩි වෙලාවකට පස්සේ තමයි වැඩ කරන්නේ. ඔයගොල්ලෝ ඩොකියුමන්ට් එක යටපැත්තෙන් දෙන්නයි පොඩි මැසේජ් එකක් එතන එයා රන් වෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඒකත් අත්ගාලා යන්නේ ඉන්ස්ටෝල් කරගන්නවා. එතකොට අන්න ඒ වගේ දේවල් අපිට ඒව වෙනස් කරන්න බෑ. අපි ඒව කොරෙක්ට් කරන්න ඕන උපත්ක් කරන්න යන්නේ. ඒව තමයි මේ ස්ථිරාංග වගේ ස්ථිරාංග විදියට එන්නේ. අද එතකොට ස්ථිරාංග කියවහම සාමාන්‍යයෙන් මම පැහැදිලි කරන්න ගත්තේ මේ BIOS setup එකේ ඒක ඔයගොල්ලන්ට නිතරම පේන දෙයක්. ඒ කියන්නේ පේනවා කියන්නේ ඔන් කරනකොට දැන් මේක නම් පේන්නේ නැහැ. මේ අර මුලින්ම පේන්නේ ඔයගොල්ලන්ට මොනවා හරි ඉංග්‍රීසි අකුරු ටිකක් කරන ලෝගෝ එකක් හරි මොනවා දෙයක් වැටෙන්නේ මේ BIOS setup එක මේ chip එක ඇතුළේ තියෙන ප්‍රෝග්‍රෑම් එක හරහා. හරිද? එතකොට ඒක තමයි ස්ථිරාංග කියන්නේ. right අනිත් දේවල් ටික මේ දුඩාංග සහ මුදුකාංග මුදුකාංග ගැන අපි වෙනම කතා කරන දුඩාංග ගැන තමයි දැන් අපි ඉස්සරහට දැන් බලාගෙන යන්නේ. දිවාංග ගැන ඉතින් අපි ඔපරේට් කරන කෙනා පැහැදිලි දෙයක. හරි හරි අපි යන් එන ඉස්සරහට බලමු. මෙන්න මේව ඉමේජ් එකක් ඇති ඔයගොල්ලන්ට පරිගණක වර්ග සාමාන්‍යයෙන් හැමෝම දන්න මේක බලා ගන්න හැමෝම දන්න පරිගණක වර්ගය තමයි මොකද්ද මේ මේසේ අකුර තියෙන සාමාන්‍යයෙන් අපි මේකට කියනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් මේස පරිගණකය. මේ සිංහල වචන පොඩ්ඩක් පුරු කරගන්න. මොකද ප්‍රශ්නවලදී මෙන්න මේ සිංහල වචන භාවිත කරන ඉංග්‍රීසි වචන දෙන අවස්ථා තියෙනවා නැති අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට මේස පරිගණක කිව්වහම අපි මේසයක් මත තියෙන පරිගණක ඩෙස්ක්ටොප් කම්පියුටර් ඒක ගැන සාමාන්‍යයෙන් ඉතින් හැමෝම දන්නවන්නේ කොටස් කීපයකින් එකතුවක් තමයි මේක හැදෙන්නේ. නිකම්ම එක කොටසකින් මේක වැඩ කරන්න බෑ. හරි. අපි ඊළඟට යමු. ඕල් ඉන් වන් කම්පියුටර් සියල්ලම එක
සියල්ලම එක පරිගණක කියලා දැන් මේක කියන්නේ කියන ඕල් ඉන් වන් කොහක් තේරෙනවද සම්පූර්ණම ඔක්කොම එකක් විදියට ගන්න මෙතන දීන විශේෂත්වය තමයි මේක මේ මෙහෙම කියන්නේ හේතුව මේකේ පද්ධතිය එක ඒ කියන්නේ සිස්ටම් යුනිට් එක එතකොට කීබෝඩ් මවුස් දැන් මේ මෙතනන කීබෝඩ් මවුස් එක පෙන්වලා තිනවා මේක ටැබ් එකක් විදියට අපිට වෙන් කරන්න පුළුවන් කීබෝඩ් එක සම්බන්ධ කරන්න පුළුවන් ඒ කියන්නේ මේ මේකේ මොනිටර් එක ඩිස්ප්ලේ එක අරගෙන මේ මොනිටර් එක අරගෙන මේක ටච් කරලා පාවිච්චි කරන්න පුළුවන් අපිට ටැබ් එකක් ස්මාර්ට් ෆෝන් එකක් වගේ ඉතින් අර ඒ කියන්නේ ගෙනියන්න කරන්න පාවිච්චි කරන්න පුළුවන් අන්න ඒ වගේම තමයි මේ ඕල් ඉන් වන් කියන්නේ අපිට මේසයක් උඩ රඳවලා මේක පාවිච්චි කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකක් වගේ ඒ වගේ එකම දේ ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව මේක පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එකක් එහෙම ගෙනියන්න බෑනේ එතකොට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක අපට ලැප් එකක් වගේ ගෙනියන්න පාවිච්චි කරන්න පුළුවන් සරලව ඒකින් තමයි මේ ඕල් ඉන් වන් පරිගණක කියන්නේ මේකේ හැම හැඩයකම අපට ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන් නිසා හරි ලැප්ටොප් කම්පියුටර්ස් මේක ගැන දන්නු මෙන්න මේක කියන සිංහල වචනේ උපුල් පරිගණක ටිකක් අමුතුයිනේ උපුල් වල තියන් ඉන්න ඉඳන් දන්නේ නැහැ කියන්නේ එහෙම තමයි දාලා තියෙන්නේ වචන මතක තියාගන්න සාමාන්‍යයෙන් උත්තර ලියද්දී ඒක ප්‍රශ්නයක් ඇහලා උත්තර ලියද්දී මේ ලැප්ටොප් කියන කැලේ නැති වුණොත් මෙහෙම කිව්වහම උපුල් පරිගණකේ කිව්වහම අපිට නිකන් ඒක නිකන් තේරෙන්නේ නැහැ වගේ නේ මොකද්ද කියලා බලන්න මේ කොච්චර දරගෙන හිටියද හරිද ඒකෙන් මතක තියාගන්න මේ ලැප්ටොප් එකට කියන්නේ සාමාන්‍ය ලැප්ටොප් එකක් ගන්න ඉතින් හැමෝම දන්නවා පාවිච්චි කරන නිසා මම මේ ටික පෙන්නන්නේ මේ වචන තමයි මට වැදගත් වෙන්නේ මේ මෙතන ගොඩක් පෙන්නන්න එතකොට නෝට්බුක් පරිගණක කිව්වහම මේ දැන් සාමාන්‍යයෙන් මේ ලැප්ටොප් එකක් හා සමානවම තමයි දැන් මේ දෙකේ වෙනස්කම් ගත්තොත් මේක අපිට පොතක් වගේ කියන්නේ දැන් ලැප්ටොප් එකක් ටිකක් ලොකුයිනේ ඉන්ජස් ඒ කියන්නේ ස්ක්‍රීන් එකක් අඟල් 15ක් 16ක් ඒ වගේ නෝ සාමාන්‍ය 15 මාර 14 මාර ඒ වගේ ටිකක් ලොකුයි ඉතින් මේ වගේ එකක් අඟල් 10 7 මාර 10 ඒ වගේ සාමාන්‍ය පොඩි අපිට බෑග් එකක දාගෙන යන්න පුළුවන් නෝට්බුක් වුවම අර පොතක් නෝට්බුක් පොතක් වගේ ඉතින් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් මේක සමහරක් වෙලාවට මෙතන මැදින් වෙන් කරන්න පුළුවන් ඒවත් වෙනවා අර හෝල්ඩින් වන් එක වගේ ඉතින් නෝට්බුක් කිව්වම මේ ලැප්ටොප් හා සමානවම තමයි ප්‍රමාණයෙන් කුඩා සිහින් ඒ වගේ හරි එතකොට ඒකට සාමාන්‍ය වෙන සිංහල වචනයක් නෝට්බුක් පරිගණකත් කියලාම තමයි පාවිච්චි කරලා තියෙන්නේ ටැබ්ලට් මේකත් ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මෙතනදී මේ මෙහෙයුම් පද්ධති වල වෙනසක් ඉන්න අපි මෙහෙයුම් පද්ධති කතා කරනකොට මේක තව දුරටත් කතා කරමු මේ ටැබ් එක දැන් ගොඩක් කලාවට කට්ටිය ළමයින් තුනක් අරන් දෙන්න අහනවනේ මෙහෙම ලැප් එකකට වඩා හොඳයි නේද ටැබ් එක එහෙම එනවනේ එතකොට ඇත්තටම මෙතන තියෙන්නේ මෙහෙයුම් පද්ධති වල වෙනසක් ඒක මෙහෙම පද්ධති කතා කරද්දී කතා කරමු අපි සාමාන්‍ය ළමයට ඉගෙන ගන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න සුදුසු ලැප් එකක් මොකද ඒකේ තියෙන මෙහෙම පද්ධතිය අපි භාවිත කරන සාමාන්‍ය ඉගෙන ගන්න අවශ්‍ය මෙහෙම පද්ධතිය තියෙන්නේ ඒ අපි ඉගෙන ගන්න අපි වැඩ කරන්නේ ඒක Windows මෙහෙම පද්ධතිය ටැබ් එක තියෙන්නේ වෙනම මෙහෙම පද්ධතිය ඉතින් ගොඩක් කලාවට Windows වල මෙහෙම පද්ධතිය ඒවත් නැතුවමත් නෙමෙයි ගොඩක් එහෙම තියෙන අවස්ථාත් තියෙනවා හැබැයි ඉගෙන ගන්න කෙනෙක්ට නම් ලැප්ටොප් එකක් නෝට්බුක් හරි ලැප්ටොප් එකක් තමයි වටින්නේ ටැබ් එකක් ඉතින් මේ අවශ්‍යතාවය අනුව තමයි පාවිච්චි කරන්නේ හරි ඉතින් ඒක ගැන අපි ඉස්සරහට මේ පද්ධති කතා කරනකොට කතා කරමු මෙන්න මේ හැමෝම දන්නේ කතේ තියෙන එකනේ දැන් මේ පන්තියට සහභාගී වෙනවා ඉතින් මේ කතේ තියාගෙන මේකට කියන සිංහල වචන ස්මාර්ට් ෆෝන් දුරු දුරකට අමතේ ඒක ටික එතකොට මේ උත්තර ලියද්දි මේ වගේ සූරු කතාව ආව මේ ස්මාර්ට් කියන එක තමයි ස්මාර්ට් කියන එක තමයි මේ කියන එක තමයි අමෝද කරගන්න මේ සූරු කියන ගැල්ල ඇවිල්ලා ආවොත් මම මේකේ තියෝකේ ඉස්සරහට ඇති දාලා මේ ස්මාර්ට් කියන එක ගැන ඉතින් මේ ස්මාර්ට් ෆෝන් ගැන නම් ඉතින් හැමෝම දන්නවා සාමාන්‍යයෙන් ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් මේ වගේ දේවල් ගැන
ඔගොල්ලන්ට අවබෝධයක් තියෙනවනේ නේ මේ වර්ක් ස්ටේෂන් කියන එක ගැන අවබෝධයක් නැතුව ඇති මේක ගැන මේ අර ඉතිහාසය සම්බන්ධ ටියුට් එකේ ඇති දාලා මම ඒක බලන්න ඒ වර්ක් ස්ටේෂන් කියන එක පැහැදිලි කරලා මම දැන් පෙන්නනවා ඒක ඔගොල්ලෝ ඊට පස්සේ ඒකත් කියවලා බලන්න මේ වැඩහල් පරිගණක කියන්නේ මොකද්ද කියන එක හරිද ඒක ගැන මම පොඩ්ඩක් කියලා මම ඒක දැන් පොඩ්ඩකින් මම ඔයගොල්ලන්ට ඉමේජ් වලින් පෙන්නන්නම් මම ඊට පොඩ්ඩක් උඩින් දින බින්දුවකට යනවා මේ සේවාදායක පරිගණක කියන එක වැඩහල් පරිගණක ගැන මම ඔයගොල්ලෝ පෙන්නනම කියන්නම් මේ සේවාදායක පරිගණක සර්වර් කම්පියුටර්ස් හරිද මේක සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සිස්ටම් එකක් පද්ධතියක් ඒ කියන්නේ නෙට්වර්ක් එකක් ඇතුලේ කියන්නේ අපි හිතමු පරිගණක කීපයක් සම්බන්ධ කරලා දත්ත පද්ධතිය සකස් කරද්දී මේ දත්ත පද්ධතිය එක තැනක ඉඳන් දත්ත එක තැනකට රැස් කරලා අනිත් පරිගණක වලට බෙදා හරින එක තමයි කරන්නේ. ඔයගොල්ලෝ නිකන් අවබෝධ කරගන්නකො පුස්තිකයකට ගියාම අපි බාහන්න මිලදී ගත්තාම අපට සිස්ටම් එකක් හරහානේ බිලක් නිකුත් කරන්නේ නේ. ඒගොල්ලෝ කැල්කියුලේෂන් කරන්නේ බිල් ඔක්කොම නිකුත් කරන්නේ. එතකොට ඒවේ තොරතුරු තියෙන්නේ එක ස්ථානක එක ආරක්ෂිතව වෙනවම සම්බන්ධ කරලා තියෙන පරිගණකයක තමයි තියෙන්නේ. එතකොට එතනින්නම් තමයි අනිත් ඒවා ජාලගත කරලා ඒකේ හරහා එන තොරතුරු තමයි අර අපට පෙන්වන්නේ. එතකොට මේ මේක මේ කියන එක කියන්නේ අපි සේවාදායක පරිගණක කියලා. මේකට තව උදාහරණයක් කියනවා. ඕගොල්ලෝ දැන් ගිහිල්ලා Google මේක ඉන්ටර්නෙට් කරනකොට ටිකක් පැහැදිලිව අපි අන්තර්ජාලයේ සම්බන්ධව කතා කරනවා. ඔගොල්ලෝ Google ගිහලා සර්ච් කරනවානේ. සර්ච් කරලා මොනව හරි ගන්නකොට අපට එන්නේ Google සමාගමේ ඒ තියෙන සේවාදායක පරිගණක හරහා තියෙන තොරතුරු තමයි අපට පෙන්වන්නේ. හරිද? එතකොට මේ සේවාදායක පරිගණකයේ කියන එක අපි පුජ්‍යලික වේම පාවිච්චි කරන එකක් නෙවෙයි. මේක ඒ කියන්නේ ජාලගත කරන්නේදී පාවිච්චි කරන එකක්. හරි? ඒක හින්දා එක සේවයක් සමාජ සර්වර් කම්පියුටර්ස් කියුවා මේක සේවාදායක කියලා දැන් නිකන් එක සේවයක් සපයනවා වගේ තමයි කරන්නේ. අනිත් පරිගණකවල. හරි? අපි යම් බලන්න මේ වැඩහල් පරිගණක කියන එක මොකක්ද කියන එක පොඩ්ඩක් මම පෙන්වන්නම්. මෙන්න මේ වගේ පින්තූරයක් බලන්න. හරි. මේකදී වෙන්නේ අපි හිතමු මේව භාවිත කරන කුජල බවුද බලමු. සාමාන්‍යයෙන් වීඩියෝ සංස්කරණ ශිල්පී. එතකොට සවුන්ඩ් එඩිටර්ස් ඒ කියන්නේ ශබ්ද පරිපාලක ශිල්පී. නිර්මාණ කරන ශිල්පී. මේගොල්ලෝ මේව භාවිත කරද්දී මේගොල්ලෝ පහසුව තකා මේ වගේ පරිගණක තිර මොනිටර්ස් කීපයක් භාවිත කරලා සම්බන්ධතාව හදා ගන්නවා මේක. දැන් ඔයාලා මේක පේනවා ඇති. පැහැදිලි ඇති. දැන් මේ 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 වීඩියෝ එඩිටින් එකේදී මේ කරන්නේ මේ මෙතන තියෙන හෙලිකොප්ටර් එක මේ අනිත් වීඩියෝ එකට මේක ඇඩ් කරන එක අපිට පුළුවන් මේ ග්‍රීන් ස්ක්‍රීන් එකක් කරලා මේ තාක්ෂණයක් තියෙනවා. අපි ඔයගොල්ලෝ බලන්න YouTube වල වීඩියෝ එහෙම මේවා අපිට පුළුවන් animation වෙන දේවල් එක එක වීඩියෝ ක්ලිප් වලට එඩිට් කරලා දාන්න. එතකොට දැන් මෙයා මේ එඩිට් කරන එකේ රූප රාමුව පැහැදිලිව මෙතනින් බලමු. එයාට හොඳ අවබෝධයක් ගත හැකි තමන් කරන නිර්මාණය කොයි තරම් දුරට සාර්ථකව සිද්ධ වෙනවද කියන එක. එතකොට එයා පාවිච්චි කරනවා තව මොනිටර් කීපයක්. හරි. එතකොට මේ මේක කාර්යක්ෂමව වැඩේ කරන්න නිවැරදිව සහ ගුණාත්මක භාවයෙන් වැඩේ කරන්න තමයි මේ වැඩහල් පරිගණක කියන තාක්ෂණය පාවිච්චි කරන්නේ. වර්ක් ස්ටේෂන් කම්පියුටර්ස් කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් මේක තව පාවිච්චි කරනවා මේ වගේ ග්‍රැෆික් නිර්මාණ ශිල්පී. දැන් මෙයා කරන ග්‍රැෆික් එක එයාට තව එකකින් බලන්න පුළුවන්. එතකොට මේකේ ෆුල් ප්‍රිවියු එකක් මේ පැත්තේ. හොඳ ප්‍රතිරූපයක් මේ පැත්තේ පෙන්වනවා එයාට. ඉතින් ඒවා ගොඩක් වැදගත් වෙන මේ වගේ නිර්මාණ ශිල්පීන්ට ගොඩක් පාවිච්චි කරන මේ වගේ නිර්මාණ ශිල්පීන් තමයි මේවා මේ සවුන්ඩ් එක කරන දණක්. එතකොට සවුන්ඩ් ට්‍රැක් එකක් හදුවා නම් දැන් ඕක අපි හිතමුකෝ විනාඩි 10ක් විනාඩි 3ක් සාමාන්‍ය සින්දුවක් තියෙන විනාඩි 3ක් 4ක් නැත්නම් පැය භාගයේ සවුන්ඩ් ට්‍රැක් එකක් හදුවොත් එයාගේ සවුන්ඩ් ට්‍රැක් එකේ අඩුපාඩු අහන්න ඒ පැය භාගෙම ගත කරන්න බෑ. එතකොට එයාට පුළුවන් එක වෙන එක ප්ලේ වෙන්න දාලා තව වැඩක් කරන්න. හරි. ඉතින් මේ වගේ පහසුකම් ඇති වෙනවා මෙයා. මේ වගේ වැඩක් කරද්දී ඒ වැඩ කරන පුද්ගලයාට පහසුකම් ඇති වෙනවා. කාර්යක්ෂම වෙනවා. එයාගේ කාලය සෑහෙන්න ප්‍රයෝජනට ගන්න පුළුවන්. එයා විනාඩි අපි තුමු YouTube එඩිටර් YouTuber කෙනෙක් කියලා දැන් එයා මොනව හරි කරන වීඩියෝ එකක් විනාඩි 10ක වීඩියෝ එකක් දැම්මත් ඕක පැය භාගයක විතර දේවල් වලින් කට් කරලා එඩිට් කරලා
එයා හරියට හදලා ගන්න ඕනේ මේකේ. මේකදී ඔය හදලා ගත්ත වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඉස්සෙල්ලා මේ බලන්න ඕන 100% මේක හරියටම තියනවද කියලා. එතකොට අර වැඩ සේරම අවතලා අරක තියා බලන් ඉන්න ඕනේ නැහැ. ඒක වෙනම ප්ලේ වෙන්න දාලා අපිට තව වැඩක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පහසුකම් ඇති වෙනවා කාර්යක්ෂම සහ ගුණාත්මකභාවයෙන් දේවල් කරන්න මේ වර්ක්ස්ටේෂන් කියන වැඩල් පරිගණක උමා වෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නේ නැති. හරිද? දැන් පරිගණක වර්ග විදියට පෙන්වුවොත් ඕවා තමයි පෙන්වන්න තියෙන්නේ. මේකේ මතක තියාගන්න මේ ඔයගොල්ලෝ මේ නොදන්න දේවල් ටික සේවාදායක පරිගණක වැඩහල් පරිගණක සූරු දුර කතන කියන ඒවා. හරි. ඇයිනෝ නේද? පැහැදිලිද? මෙදීනේ තේ අර ඉස්සලා පෙන්වන වැඩහල් පරිගණක ඒක පින්තූරය. මේ ඒ කියන්නේ ගෝ නිර්මාණ ශිල්පීන්ට ගොඩක් වැදගත් මේවා. ඇයි? ප්ලෑන් එක අඳින ගමන් මේකේ 3D එකක් වෙනම බලන්න පුළුවන් කොටස් විදියට. ඉතින් ඒ වගේ පාස්කම් තියෙනවා. හරි, අපි ඊළඟ බලන්න ඊළඟ ෆියුට් එකේ ඇති මේක පරිගණක සංචාරක සංරචක හඳුනා ගන්න කොම්පියුටර් කොම්පෝනන්ට්ස් කියන එක. සාමාන්‍ය මේක හැමෝම දන්නවා. ඉතින් මේකේ කොටස් මොනවද කියන එක කොම්පෝනන්ට්ස් සම්දර්ශකය මොනිටර් එක LCD LED විදියට එනවා. මේ මම නිකම් මෙතනට ඇතුළත් කරේ මේක දැනගන්න. මේ ඩිස්ප්ලේ එක මේ මොනිටර් සහ TV යනවනේ LCD සහ LED කියලා. ඒක ගැන කවුරුත් දන්නවද මොකද මේ දෙකෙන් වෙන්නේ කියලා? මේක කියන්නේ මේ මම මේ පොඩි පැහැදිලිවීමක් කරන්න මෙතනදි මම ඔයගොල්ලන් දැනගන්න මේ ඔය ජංග ඔයගොල්ලෝ කා තියෙන ස්මාර්ට් ෆෝන් එක තියෙනවනේ. ස්මාර්ට් ෆෝන් එක හැම ෆෝන් එකම වගේ ඕකේ තියෙන තිරයි මේකේ මේ වේ පාවිච්චි වෙන තිරයි එකම තාක්ෂණය. මේක ලේයර්ස් කීපයකින් හැදිච්ච ක්‍රමවේදයකට මේක පාවිච්චි වෙන. ඉතින් මේක ඒ පැත්ත කතා කරනවා සෑහෙන වෙලාවක් යනවා. එතකොට මේ තිරේ මේ රූප රාමු පෙන්වන්න මම ඉතාම සරලව කියන්නේ මේකේ තියෙන රූප රාමු පෙන්වන්න ඕගොල්ලොන්ට පාවිච්චි කරන්නේ ලයිට් සිස්ටම් එකක්. ඒ කියන්නේ මේ මේ ලයිට්ස් උඩින් සහ යටින් හෝ ඇතුලෙන් හෝ පත්තු කරලා තමයි මේ රූපෙ පෙන්වන්නේ ඕගොල්ලන්ට. ඉතාම සරලව. හරිද? ඕගොල්ලෝ දැන් බලන් ඉන්න ඩිස්ප්ලේ එකේ රූප පේන්නේ එළිය හොඳට පේන්නේ ඒකේ ලයිට්ස් තියෙනවා. උඩින් හෝ යටින් අර ගොඩක් වෙලාවට යටින් තියෙන ෆෝන්ස් වල නම් ලැප්ටොප් වල නම් උඩිනුත් තියෙන යටිනුත් තියෙන එක්කෝ මැදින් තියෙන ලොකු ටීවී නම් ටීවීත් තියෙනවා මේ වගේ. ඒ වෙත් තියෙන මැද ලයිට්ස්. එතකොට ගොඩක් වෙලාවට බලන්න සමහර ෆෝන් තියෙන ඕගොල්ලෝගේ ඩිස්ප්ලේ එක පේන්නේ නැහැ. හැබැයි ෆෝන් එක වැඩ කරනවා. නේ? මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ මේ ලයිට්ස් ස්විච් වුණොත් එහෙම අපිට ඩිස්ප්ලේ එක පේන්නේ නැතුව යනවා. ඕගොල්ලන්ට හොඳටම ඔක උදාහරණ කරගන්න පුළුවන්. ෆෝන් එකේ බ්‍රයිට්නස් අර අඩු කරන්න පුළුවන්. අඩු වැඩි කරන්න. එතකොට ඒක අඩු කරාම නේද කරවල ගතියක් වගේ දිනනවා. ඒ අඩු වැඩි කරන්නේ අන්නේ ලයිට්ස් වල එළියට විදුලිය සැපයීම අඩු වැඩි කිරීමක් කරන්නේ. හරිද? එතකොට මෙන්න මේ ලයිට්ස් LCD සහ LED වලට වෙන් වෙන්නේ මේ LCD කියන මොනිටර්ස් වල තමයි ගොඩක් අදාළ වෙන්නේ. LCD කියන තාක්ෂණය පාවිච්චි කරන මොනිටර්ස් වල සහ TV වල මේක එන්නේ ටියුබ් එකක් වගේ මේ ලයිට් දෙක. ටියුබ් ලයිට් වගේ පොඩි බට දෙකක් තියෙන දෙපැත්තෙන් පොඩි ටියුබ් එකක් වගේ එන්නේ. ඒක LED වල එන්නේ. මම මේක මේ විභාගයකට අදාළම වෙන එක අනේ මොකටද මේ ප්‍රායෝගිකව අවශ්‍ය වෙන ඉඳක් කියන්නේ. LED වල LED කියන්නේ මේ LED බල්බ්ස් තියෙනවානේ අන්න ඒ වගේ ඒ වේන ලයිට් සිස්ටම් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔය දෙකේ අපි ඕකම් සාමාන්‍යව ඩිස්ප්ලේ එකක් ඒ කියන්නේ මොනිටර් එකක් හරි මොනවාරි ගන්න ගියාම ලොකු ගාණක් වෙනස් වෙන්නේ නැහැ මේ දෙක අතර. මිල මට්ටම මම කියන්නේ සාමාන්‍ය රුපියල් 2000ක් 1500ක් 13000ක් වගේ මිල මට්ටමක් තමයි වෙනස් වෙන්නේ. මොකද මෙතනදි පාවිච්චි කරන මේ ලයිට් දෙකේ වෙනස විතරයි තියෙන්නේ. හරි? ඉතින් සමහර ඉතින් ඒ මෙතනදී කියන කරන්ට් එක යනවා අඩු LED ඒ වලට අර ඒ පොඩි ඉතින් හේතු සාධකයක් තියෙන එක. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතන මේ LCD සහ LED කියලා කියන්නේ. සරලවම කිව්වොත් ඔය ලයිට් සිස්ටම් එක වෙනසක් තමයි අපිට තියෙන්නේ. හරිද? ලයිට් ඊට පස්සේ තියෙන පද්දා ස්පීකර්ස් පද්ධති එකකේ මේ මූසකේ අතුරු පුර මේ වගේ දේවල් ඕගොල්ලෝ දන්න මෙන්න මේ පද්ධති එකකේ තමයි අපිට ඉතාම වැදගත් කොටස මේ පරිකරක කොම්පෝනන්ට්ස් වල පද්ධති එකකේ තමයි අපි ඉගෙන ගත යුතු දේවල් තියෙන්නේ. රයිට් අප් යම් බලන්න ඉස්සරහ මේ වගේ
कार्य स्वभाव संरचक वेन्ट मेन मे विधि मेक प्रश्न वर्ट इन तेन आदानुपक्रम प्रतिदान इनपुट आउटपुट मध्यम सकसुम सेंट्रल प्रोसेसिंग यूनिट मेकर के ना सीपीयू के प्रधान मत के मेन मेमरी आचरण उपक्रम सह सन्वेदन उपक्रम मम्मी पिंतर दीलतीमतर मेक वेन वेन कथा सह इलाकड़े अना आदान उपक्रम परगणकेट दत्त उपदेश लाभादेन सदा भावताक उपांगण अभी दत्त अटे अवन भावताक मौस कीबोर्ड मैक फोन वेब कैमरा तीर मेन मेक मतलब तीयना दिन दी बाको ट्रीडर बाको ट्रीडर दीन सुपर वेल सैल हर हेम कड़े तीन गिहमी बड़ा मिल दीगन तकाल अल्लन बाकोर्ड बाकोर्ड क्यूआर को कोमल मेक क्रियात्मक मैं बलून महिम पद्धति मुझका कथाकर अभी कोमल मैं तीर के कोमत बांड सिस्टम कार्य सिद्धन मेके नम मत क्रियागा बाकोटर की कस्टमर टावल तेरु नमारे इंग्ली नील इट वस स्कैन सा अभी मेवेम करेंदे परगण के अतुट मनोहारी दत्त अभी मैं भाविता करें नैतकमी मनोदी के अभी अंगीला प्रतिदान उपक्रम आउटपुट डिवाइस इतना मे अतुक दत्त कोहमद दाने एक मिथंदी मोनीटर सरा प्रिंट कर लगा सब सब्जन बहु माध्य प्रक्षेपण अंत मल्टीमीडिया प्रोजेक्ट में इंग्लिश वचने हेमोम दंडवा सिंगल वचने बहुमाध्य प्रक्षेपण यंत्र मल्टीमीडिया प्रोजेक्ट राइट अरे परगण का दुडांग कियला मम मे वगे साइड परगण के अति हेकि मेन्म दखी हेकि परगण का दुडांग संरचक निश्चित अड़े परगण के बाहर पमना परगण पद्धति सिस्टम यूनिट परगण के दुडांग मे तीन परगण का दुडांग मेन मे सिस्टम यूनिट पोडक्ट कथाकर मेन मे रैंकन वैसे हेमोम आले मे रैंकने स्मार्ट उपकरण हेमेक भावित आवेने मोबाइल फोन इतना कथाकरण मे सामान्य मे रैंकन वैसे हाले मेकर सिंहल की ससंभाव्य प्रवेश मत के ससंभाव्य प्रवेश मत के नम प्रधान मत के सामर्थ्यूटल अभी बल दुड़ी हार्ड डिस्क पंका कूलिंग फैन अंकित वीडियो डीवीडी हेमोदन सिंगल अंकित वीडियो तटी दावक मऊपूर्व मदर बोर्ड पवर सप्लाई जीव सकसुम मध्यम सकसुम मेक के सीपीयू अभी बल मेन पड़ पैदली मध्य सकसुम मेक के सेंट्रल प्रोसेसिंग यूनिट मेमेवाम पहली मे ट्यूट के हालती मनोदेने प्रश्न पोड कथाकर सेंट्रल प्रोसेसिंग यूनिट मेक तम परगण अपे अपे तपे मोले वगे तम परगण के मोले हा संबंध को इतना सामान्य सीपीयू मेक गुड कटी सीपीयू मे मे को
මේක ඇත්තටම CPU කියලා හඳුන්වන්නේ මෙන්න මේ central processing unit කියන මෙන්න මේ මධ්‍යස්ථ මේ මේ කොටස ගැන මේ මේ chip එක ගැන මේක chip එකක් මේක මේ කොටස ගැන තමයි මේ CPU කියලා මේක කියන්නේ ඇත්තටම මේක system unit එක විදිහට තමයි එන්නේ සම්පූර්ණ කැල් එක එකතු වෙලා එකතු වුණාන් පස්සේ පද්ධති එකක විදිහට එන්නේ ඉතින් මේක ඇතුලේ තියෙන එක කොටසක් ගැන තමයි CPU කියන්නේ ඉතින් මේක ඒ නමින් සමහරව ගොඩක් කලාට කතා කරනවා පරිගණකය මෙහෙයීමේ ක්‍රියාවලිය හා ලබා දෙන ලද ලබා දෙන ලද උපදෙස් වලට අනුකූලව දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය මැද සැකසුණු එකකේ මගින් සිදු වෙයි හරිද right දැන් මේක කරන්නේ පරිගණකය මෙහෙයීමේ ක්‍රියාවලිය හා ලබා දෙන ලද දත්ත උපදෙස් වලට අනුකූලව දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නේ කම්පියුටර් එක මිල තීරණය වෙන්නත් මේක අනිවාර්යයෙන්ම බල පානවා मैं के सभावे साहे पिंटूरो मांग ऐतलाक चला तीनों वगलों बालन ना सामान्य मैं का परिपत्र चिप के साथ क्या क्या ने आपटा मैं का मेहमे क्रियावली रा बालापाना दया मैं तो ना तीनों मैं पौड़ी पहली किसी में को तेगा तो वगलों की वाला बालन ना आपे बालों मैं मांगे का किया किया ना मैं के तालपोड़ दायित्व ना प्रधान सामान्यूण මගින් අපි බලමු සාමාන්‍ය ගණිතමය හා තාර්කික එකකේ කුවම් නිකන් ඒක කියන වචනෙන්ම පැහැදිලි ඒ කියන්නේ මේ වගේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම ඊපස්සේ තර්ක සංසන්දනය කිරීම මේ සේරම කොටස් විසඳන්නේ මේ ප්‍රොසෙසර් එකේ නැත්නම් මේ CPU එකේ මෙන්න මේ ALU කියන කොටස. ALU මේකට ALU කියලා කියන්නේ සාමාන්‍ය. එතකොට संपूर्ण एक पालने कार्य सिद्धूकर आलू पीर पड़ते मेकोल मत आगना पालने के अब मैं मित्र तीन पालने के पालने के පරිගණක ගැන සම්බන්ධ කරන්නේ දුඩාංග අතර sannivedana මෙහෙයවීම පාලනය කිරීම සිදු කරා. මේකට අපි කොටස් එකකේව හයි කරනවා ඒවා පාලනය කරනවා ආදාන ප්‍රතිදාන දත්ත සුදුසු ස්ථාන ඉවරලාවට යැවීම සියලුම දේ පාලනය කිරීම තමයි මේ පාලනයකේ කරන්නේ. එතකොට ඒක දෙවන කොටස විදියට යනවා තුන්වෙනි කොටස විදියට යන්නේ මතක දෙස්තරින් මේ කරන දේවල් භාවිතා කරමින් දත්ත උපදේශල් తాවකාලිකව මතක තබා ගන්න. දැන් ඒ කියන්නේ මේ මොනවාරි කරනකොට මේක తాවකාලිකව මතක තියා ගන්න කොටසක් තියෙන්න ඕනේ. ඒක තමයි මතක රෙජිස්ටර් කියලා කියන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට අවබෝධය ගන්න මේ එතකොට සාමාන්‍ය මේක විශේෂත්වය තමයි ගබඩා කර ගැනීමේ ධාරිතාවයේ දුරුදැටි වෙයි. අනිකුත් මතක තියා ගන්න දේවල් දෙනවා කියන්නේ hard disk කියන pen drive කියන ඒ වගේ දේවල් වැනි අනිකුත් පරිගණක මතක සමග සසඳන්නේ මේක කුඩා ගයක් ගන්නේ නමු වේගවත් මේ මතක තියා ගැනීම කුඩායි කුඩා ප්‍රමාණවලින් තමයි අපිට තියා ගන්න පුළුවන් වෙන්නේ හැබැයි වේගවත් ඔයගොල්ලෝ පොඩ්ඩක් කියවලා බලන්න මෙන්න මෙතන මේ මේක පොඩ්ඩක් වැදගත් මේක කෙටිපස් වෝල්ටේජ් සමහර පිට මධ්‍යසකසුම් එකකේ වේගය මෙන්න මේ ස්පන්දක වේගය ක්ලොක් ස්පීඩ් කියලා කියන්නේ මේකට සාමාන්‍ය ක්ලොක් ස්පීඩ් කියන එක ගැන මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක් යමු වුණා මැද සැකසුම් එකේ කියන්නේ මේ CPU එකේ වේගයන් තප්පරයක් තුලදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණය තප්පරයක් තුලදී ක්‍රියාත්මක කරන උපදෙස්ය ලබා දෙන උපදෙස් ඒ කටයුතු සිදු කිරීමේදී වේගය මැනීම සඳහා හර්ට්ස් යන ඒකකය භාවිත කරනවා දැන් සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එක CPU එක වේගය මායින කොට දැන් ඔය CPU එකට ප්‍රොසෙසර් එක කියලා කියනවා සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් කියලා කියනවා ඉතින් ඒ වගේ වචන පාවිච්චි කරන භාවිතයේදී එතකොට මේක අපි වේගය දැන් මේකේ වේගයත් එක්ක තමයි හැමතිතරම ගණන් මිනුම් වෙනස් වෙන්නේ මේව ගැන කතා කරන්නේ එතකොට මේක මෙගාහර්ට්ස්
गीगाहर्ट्ज़ दें इन्ने गीगाहर्ट्ज़ सलंधा पावर्ची कराने मेगाहर्ट्ज़ इधर काले आपो පරිගණක වල පාවිච්චි කරන දැන් එන්නේ ගිගා හර්ට්ස් කියලා. මේ ගිගා හර්ට්ස් හැදෙන විදිය මේ අතින් දාලා තිනවා. හර්ට්ස් 1000ක් කිලෝ හර්ට්ස් එකයි. එතකොට ඒ විදිය තමයි මෙගා හර්ට්ස් ගිගා හර්ට්ස් මේ විදියට පරිවර්තනය වෙලා හැදෙන්නේ. මේක සාමාන්‍ය මේ වගේ දිගටම කියන්නේ මේ ලක්ෂය මේ ලක්ෂ 10 ඒ වගේ ගණන් වලින් කියන මේක කැටිකල්ල කියන්නේ. අපි බලමු ප්‍රොසෙසර් එකේ ඉස්සරහට ගිහිල්ලා මේ उत्साह कर සාමාන්‍ය ප්‍රොසෙසර් එකක් ගත්තොත් ප්‍රොසෙසර් එකක් ගත්තොත් මම ෂෙයා කරන්නම් මේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ෆෝන් වලත් මේ කතාවම තියෙනවා අපි බලමු හරි දැන් මෙන්න මේ වගේ ඕගොල්ලොන්ට පේනවා නැති මේ මේක බලන්න මේ සාමාන්‍ය අපි i7 i5 ඔය වගේ කියලා කතා කරනවානේ මේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක ගැන තමයි කතා කරන්නේ එතකොට මේක මේක එක එක වේග මට්ටම් වලින් කතා කරනවා बल මෙන්න මේ වගේ ලීෆ්ලට් එකක් දෙනවා. එතකොට මේ කියන්නේ ප්‍රොසෙසර් එක ගැන. මේ ඉතින් P4 Intel. ඒ කියන්නේ Pentium හරහා මේ Pentium කියන එක තමයි ප්‍රොසෙසර් වලින් අංක 1ට තියෙන්නේ. එතකොට මේ Intel 2.0 කියන්නේ මේක gigahertz 2000 කියන එක. මේක 1000න් වැඩි කරලා තමයි කියන්නේ. මේ කියන්නේ 2.2 2.4 2.6 එන්නේ ඒ වගේ මේ හර්ට්ස් ගන්න කියනවා මේ එතනදී ඩුවල් කෝ කියලා එනවා කෝඩ් 2 කියලා එනවා මෙතනදී ඕගොල්ලෝ බලන්න ටියුට් එකෙත් ඇති පොඩි තැනක පැහැදිලි කරලා මේ ඩුවල් කෝ කියන්නේ ප්‍රොසෙසර් දෙකක් නිර්මාණය කරනවා එකම ප්‍රොසෙසර් එකක් ඇතුලේ හරිද එතකොට වැඩ කාර්ය දෙකක් කරන්න පුළුවන් පහසුකමක් හැදෙනවා මේක වේගය ඇති වැඩි මේ කෙටි ප්‍රශ්න වලට සමහරක් වෙලාවට ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්
මේතනදී එතකොට 3.6 කියුවාම මේ වගේ වේගවත් බවින් වැඩි ප්‍රොසෙසර් දෙකක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රොසෙසර් වල වේගය කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලන්න මේ වගේ ලීප් රටයක් එහෙම හම්බ වුණාම මම ඉස්සරහට බලන්නම් ඒ වගේ ටිකක් හරි. එතකොට මේ වගේ හර්ට්ස් ගණන් වලින් තමයි ප්‍රොසෙසර් වල වේගය මයින්නේ. අපි නම් මේකේ ප්‍රධානම කොටසක් තමයි මේ RAM කියන්නේ. මේ RAM එකත් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ඉතාම වැදගත් කොටසක් වෙන මේ පරිගණක සහ ස්මාර්ට් උපකරණ, ජංගම දුරකථන, ඒ කියන්නේ අපි භාවිතා කරන හැම දෙයකදීම මේ ප්‍රධාන මතකය කියන එක භාවිතා වෙනවා. මේක RAM කියන එකේ තේරුම තමයි random access memory කියන එක. අර මම ROM කියලා එකක් පිටිකරා මුලින් පෙන්නුවා. ඒක read only memory. මේකේ තමයි අර BIOS setup එක තියෙනවා කියලා කතා කරේ. අපි කිව්වේ ස්ථිරාංග පරිගණක වැඩසටහන් තැම්පත් කරලා තින්නේ ඒකේ. මේ RAM කියන එකේ විශේෂත්වය තමයි දැන් මේකේ බලන පරිගණකය පවතින ක්‍රියා, ඒ කියන්නේ පරිගණක ක්‍රියාත්මකව පවතින විට දත්ත ප්‍රවෘත්ති උපදෙස් తాවකාලිකව රඳවා තබා ගන්න උපාංගය පරිගණකයේ ප්‍රධාන මතකයේවත් ප්‍රාථමික මතකයේ ලෙස හඳුන්වන්නේ සසම්භාවි ප්‍රවේශ මතකය කියලා තමයි සිංහලට පෙරලලා තියෙන්නේ. ඒක වචනේ මරල් තියා ගන්න උත්සාහ කරන්න. මේකේ විශේෂත්වය තමයි පරිගණකය ක්‍රියාත්මක වෙලා ක්‍රියා විනිහිත කරන තෙක් විතරයි මේකේ අදාළ තොරතුරු සහ දත්ත තියාගෙන ඉන්නේ. මේක වේගයට බලපානවා. කම්පියුටර් එක අපි කියනවානේ මේ කම්පියුටර් එක ස්ලෝ වැඩ කරන්න බෑ, අමාරුයි, ඔයගේ ගැටලු ගොඩක් එනවානේ. එහෙම වෙන්න හේතුව තමයි අපි මොන හරි දෙයක් ක්‍රියාත්මක කරනකොට මේ ක්‍රියාත්මක කරන හැම දෙයක්ම අපි software එක වැඩ කරනකොට ඒවයි කරන දේවල් මේ RAM එකේ අවශ්‍ය දත්ත සහ තොරතුරු රඳවා ගන්නවා. එතකොට RAM ධාරිතාවය ප්‍රමාණය වැඩි නම් මේක වේගයට බලපානවා. එතකොට මේක ඉඩ මදි වුණ ගමන් කම්පියුටර් එකේ ස්පීඩ් එක අඩු වෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් වේගය වැඩි කරගන්න අවශ්‍ය නම් මේ RAM ධාරිතාවය වැඩි කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මෙතන තියෙනවා මේ RAM එක ප්‍රමාණවල් දාලා මම ඊට ඉස්සෙල්ලා කියන්නම් කොහොමද මේ සූත්‍රය හැදෙන්නේ කියලා. මේ අපි දත්ත ඇතුළු දත්ත තැම්පත් කිරීමේදී මේක මැනීමේ ක්‍රියාවලිය කරක් කරන්න බෑ. දැන් සාමාන්‍ය ඕනෙක බාර වතුර නම් ලීටර් දිග උස පළල ඒ වගේ මේ දත්ත බලන්නේ අපි මෙන්න මේ වගේ සූත්‍රයකින්. බිට්ස් වලින් තමයි සාමාන්‍ය දත්ත බිට්ස් 8ක් බයිට් 1යි. මෙතන මේ කොටස මෙන්න මෙතන මතක තියාගන්න සාමාන්‍ය කේටි ප්‍රශ්න වලට බයිට් එකක් කියන්නේ බිට්ස් කීයක්ද, ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඊට පස්සේ තමයි පටන් ගන්න මේක බයිට් 1024 කිලෝබයිට් එකයි. බයිට් 1024 කිලෝබයිට් එකයි. බයිට් 1024 මෙගාබයිට් එකයි. එහෙම තමයි මේක හැදෙන්නේ. ඔගොල්ලෝ මේ මෙගාබයිට් ගණන් කතන්දරේ ටිකක් දන්න ඕනේ. දැන් ඩේටා කාඩ් පාවිච්චි කරනවා. අන්න එතකොට ඔයගොල්ලෝ අවබෝධයක් ගන්න මෙගාබයිට් 1024 තමයි GB එකක් කියන්නේ, ගිගාබයිට් එකක් කියන්නේ. හරිද? එතකොට ගිගාබයිට් එක දැන් ඩේටා කාඩ් එකක් දැම්මම මෙගාබයිට් 600ක් විතර හම්බ වෙනවා කියන්නේ ගිගාබයිට් එකක් තියෙනවද එතන? නැහැ. ගිගාබයිට් එකක් එතන නැහැ. එතකොට මෙගා ගිගාබයිට් භාගයක් විතර වගේ තමයි තියෙන්නේ. එතකොට ගිගාබයිට් එකක් ඇදෙන මෙගාබයිට් 1024ක් එකතු වෙලා ගිගාබයිට් 1024ක් එකතු වෙලා තමයි ටෙරාබයිට් එකක් හැදෙන්නේ. අපි නැවතිලා ඉන්නේ මෙන්න මේ මෙතන මේ අවස්ථාවේ. ටෙරාබයිට් වලින් පස්සේ තාම නිෂ්පාදනය වෙලා නැහැ අපේ භාවිතයට. උපකරණ දත්ත තැන්පත් කිරීමේ උපාංග ටෙරාබයිට් වලින් පස්සේ තාම නිෂ්පාදනය භාවිතයට ඇවිල්ලා නැහැ. හරිද? ටෙරාබයිට් වලින් පස්සෙත් මේක දැන් සැලසුම් කරලා තියෙනවා. ටෙරාබයිට් 1024 පෙටාබයිට් එකයි, පෙටාබයිට් 1024
එක්සබයිට් එකයි දැන් මෙන්න මේ වැඩිපුර තියෙන දැන් මේ මේ භාවිතය අපි දැනට නැති ඒවා ගැන පොඩ්ඩක් අවබෝධයක් ගන්න සමහර තැන්වල ප්‍රශ්න එනවා මම ඒ ප්‍රශ්නත් ඔයගොල්ලන්ට ඉස්සරහ දෙන්න අර උබයිට් ගණන් දීලා මේකේ වැඩිම එක මොකද්ද නැත්නම් මෙතන වැඩිම එක මොකද්ද කියලා එතකොට අපි දැන් අපි දන්නේ ටෙරාබයිට් නේ කොට ඔයගොල්ලෝ ටීබී කියන එක අහලත් ඇති එතනින් පස්සේම නම් ටික තමයි මේක හරි ඒ පිළිවෙල පොඩ්ඩක් මතක තියාගන්න පෙටා හෙක්ස්ටා සෙක්ස්ටා යොක්ටා ඕවා හරි ඒකෙන් ඉඳලා ඒක වැදගත් ඊට පස්සේ නේ ටික මොකද භාවිතයේ තියෙන ටික ඔයගොල්ලෝ දන්නව සාමාන්‍යයෙන් මෙගා බයිට් එක ඊට පස්සේ ගීගා බයිට් එක ටෙරාබයිට් එක ඔය පිළිවෙලට නේ ඉතින් ඒ ටික මතක තියාගන්න මෙතන මම පොඩි chart එකකුත් දාලා ඇති කිලෝබයිට් මෙගාබයිට් ගීගාබයිට් ටෙරාබයිට් නේ පෙටාබයිට් එක්සබයිට් මේ වගේ වැඩි වෙන පිළිවෙල ෆයිට් ඔබත් මෙතනත් මේක අවබෝධයෙන් ඉන්න කෙටි පස්සම වලට අනිවාර්යයෙන්ම එන තරම් ඒක අපි ඒක RAM එක ආදේශ කරලා බැලුවොත් එහෙම මේ RAM කාඩ් මෙගාබයිට් 16 32 මෙතන නම් 32 මේ ගොඩක් වැඩිලා තියෙනවා 64 128 ඔය විදිහට වැඩි වෙවි යන්නේ 256 මේ RAM ධාරිතාවය දැන් එනවා මෙතනින් ගත්තොත් GB වලින් ගත්තොත් ගිගාබයිට් 2 4 8 16 ඒ වගේ ගිගාබයිට් වලින් පාවිච්චි කරන්න මේ RAM කාඩ් එනවා හරි එතකොට අපිට තියෙන අපේ කම්පියුටරේ මේ RAM කාඩ් එක අපිට පුළුවන් දෙකක් හෝ වැඩි ගාණක් යොදලා අපේ වේගය සාමාන්‍ය හොඳ මට්ටමකට ගේන්න පරිගණකයේ ඉතින් මේ RAM එක බලපානවා ඔයගොල්ලෝගේ ජංගම දුරකථන වලට සාමාන්‍යයෙන් දැන් තියෙන ජංගම දුරකථනයක් භාවිතා කරන්න GB4ක්වත් තියෙන්න ඕනේ ටිකක් වේගවත්ව පාවිච්චි කරන්න නැත්නම් ඔයගොල්ලෝ කාර්යයේ දැකලා ඇති ඔයගොල්ලන්ට ඕන පැටිකලිය ඇති කෝල් එකක් ගත්තාම කෝල් එක යන ටිකක් වෙලා යනවා එන්නේ නැහනේ ඒ වගේ ගැටලු වෙන දැන් ඇති එතකොට ඒ වගේ ටිකක් කියනෝනේ ස්ලෝ ෆෝන් එක ස්ලෝ වෙලා මොකක්ද දන්නේ නැහැ මේ මෙහෙම ඉතින් ගොඩක් වෙලාවට මේ RAM එක වැඩි ෆෝන් එකක් ගන්න එක තමයි ඔයගොල්ලන්ට වාසි නැත්නම් මේ දැන් තියෙන apps නැත්නම් දැන් තියෙන මුදුකාංග run කරන්න නැත්නම් දැන් තියෙන software නැත්නම් apps ඔයගොල්ලන්ට එක එක જાති app වලින් දැන් හැම එකම වැඩ කරන්නේ ඉතින් ඕ එනකොට එනකොට මේ RAM එක ඉඩ ප්‍රමාණය අවශ්‍යයි සෑහෙන ප්‍රමාණයක් ඉතින් ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන සාමාන්‍ය භාවිතයේදී මේ RAM එක වැදගත් වෙන තැන තමයි ජංගම දුරකථනය ඒක RAM එක වැඩි ෆෝන් එකක් ගන්න එක තමයි ගොඩාක් වටින්නේ හරි ස්පීඩ් භාවිතා කරන්න ඕන නම් මම හිතන්නේ මේක පොඩ්ඩක් අවබෝධයක් එන්නේ නැති දැන් මේක කොහොමද වෙන්නේ මේ RAM එක භාවිතාවෙද්දී කොහොමද වැඩ කරන්නේ කොහොමද අනිවාර්යයෙන්ම මතක තියාගන්න කම්පියුටරේ එක නම් හෙටි ප්‍රශ්න වලට එනවා පරිගණකය ක්‍රියාත්මක වෙලා තියෙන අවස්ථාවේ සිට පරිගණකය ක්‍රියා විරහිත කරන තෙක් භාවිතා වෙන්නේ ප්‍රධාන මතකය මේන් මෙමරි නැත්තම් RAM නැත්තම් සසම්භාවි ප්‍රවේශ මතකය කියන කොටස ඒ කියන්නේ ඒ උපාංගය හරිද ඒක හෙටි ප්‍රශ්න වල එන තැන ගොඩක් වෙලාවට ওই RAM එකේ ප්‍රශ්න එක එක පැත්තට පෙරලලා එනවා ඒක නිසා ඒක ගැන අවබෝධයක් ගන්න. හයි. ඊළඟ ස්ටෝරේජ් ඩිවයිස්. නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා තොරතුරු දත්ත ගබඩා කර ගැනීමට පාවිච්චි කරන දේවල්. මේවා ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට. අපි මේක ඉගෙන ඉතිරවම අපි මේක තැම්පත් කරලා තියෙනවා. නේ? අභ්‍යන්තර දුඩු. ඉන්ටර්නල් හાર્ඩ් ඩිස්ක්. අභ්‍යන්තර දුඩු පැටි. මේ හાર્ඩ් ඩිස්ක් කියන්නේ පරිගණකයේ ඇතුලේ සවි කරලා තියෙන දෙයක් ඒක අභ්‍යන්තරේ ඒක පේන්නේ නෑ අපට පිටට. බාහිරින් පේන දේවල් තමයි CD බාහිර දුරු දෙටි තියෙනවා. එතකොට මේ external hard disk කියලා මේක අපට සම්බන්ධ කරන්න පුළුවන් බාහිරම ඒවා අපි මේ අවශ්‍යතාවය අනුව පාවිච්චි කරනවා මේ මේ පෑන් දාවක මේක ගැන තමයි හැමෝම දන්නේ. මේක තියෙනවනේ හැමෝම ගාවනේ. මේක pen drive කියලා කිව්වහම දන්නවා. පෑන් දාවක කියන්නේ මේ pen drive එකට මේ නම මතක තියාගන්න. එතකොට මේ ප්‍රශ්නවලදී බලපාන්නේ මේ සිංහලෙන් මේ විදිහට දුන්නාම මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි වුණොත් තමයි. ඉතින් මේ ඔක්කොම මේ ආචායන නැත්තම් ස්ටෝරේජ් ඩිවයිස් ආචායන උපක්‍රම කිව්වහම නැවත ප්‍රයෝජන ගැනීම සඳහා දත්ත තොරතුරු දත්ත උපදෙස් ගබඩා කර භාවිත කරන උපක්‍රම තමයි ආචායන ලෙස හඳුන්වන්නේ. හරි. අපි දැන් ඊළඟ එකට පරිගණක ආචායන උපක්‍රම ඒවා නිපදවීම සඳහා භාවිත කර තාක්ෂණව කොටස් කීපයකට බෙදන්න පුළුවන්. මේ තාක්ෂණයම මේක බෙදීමක් කරනවා එකක් තමයි චුම්බකය කියන්නේ මේ මැග්නටික් කාන්දම් කියන මාධ්‍ය උපක්‍රම ඒක තමයි හાર્ඩ් ඩිස්ක් එක තියෙන්නේ අකට තැටියක් වගේ ඇතුළ
ඒක අපි බලමු එතකොට ඒක මේ කාන්දම් කියන එක චුම්බක මාධ්‍ය පාවිච්චි කරලා කරන්නේ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සංයුක්ත පැටි කියන්නේ CD වගේ දේවල් ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම 1630 පෑන් ධාවකය කියන්නේ පෙන් ඩ්‍රයිව් කියන එක ඒ වගේ තාක්ෂණය අනුව කෙටට වෙනස් වෙනවා එතකොට චුම්බක උපක්‍රම චුම්බක පාටි සුනාමිය පාටි පැටි දැන් මෙන්න මේවා භාවිතා වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට අපි ඉස්සරහට බලමු ප්‍රොපිඩික්ස් කියන ඒවා මේ හાર્ඩ් ඩිස්ක් වල මේ චුම්බක මාධ්‍ය කියන එක දැන් ටික ටික භාවිතයෙන් අයින් වීගෙන යනවා මේ තේ චුම්බක පැටි චුම්බකට චුම් දුර්තටියක දුර්තටියක චුම්බක ගුණ අඩංගු කළ පැටියකින් සහ චලන වන ලෝහ ඉසකින් සමානිත මේ අභ්‍යන්තරයේ දුර්තටි සහ බාහිර දුර්තටිද වර්ග කර කියන්නේ මේක අභ්‍යන්තරයෙන් අය කරන්න පුළුවන් බාහිරින් අය කරන්න පුළුවන් මේකට ලෝහ වලින් සමානිත වෙලා තියෙනවා ඉතින් මේක සාමාන්‍යයෙන් ප්‍රවේශමෙන් භාවිත කරන්න ඕන එකක් ඉතින් ඒක නිසා අභ්‍යන්තරයේ හයි කළ තියෙන ඉතා ආරක්ෂිතව අභ්‍යන්තර දුර්දටි දත් විශාල ප්‍රමාණයක් ස්ථිරතම්පත් කරලාගේ මේක අපි දත් විශාල ප්‍රමාණයෙන් තත්පත් කරන්න පාවිච්චි කරනවා අවශ්‍යතාවය පරිදි බාහිර දේව පාවිච්චි කරන්න පුළුවන් මේ ගිගාබයිට් 500 ටෙරාබයිට් 1 ටෙරාබයිට් 2 ආදී විශාල දාතාවෙන් යුක්ත වෙනවා නර ප්‍රමාණවල තුවිස්සල්ලේ ගන්න ටෙරාබයිට් වලින් තමයි අපි තාම වැඩ කරන්නේ චුම්බක පටි කියන ඒවා දැනට භාවිතා වෙනව අඩුයි ඒව භාවිතා වෙන්නේ නැත්තරම් ප්‍රොපිඩික් කියන එකත් භාවිතා වෙනව අඩුයි මේ ඔක්කොම භාවිතෙන් ඉවත් වීගෙන යන දේවල් මේ සාමාන්‍යයෙන් මේ විස්තර කියවලා බලන්න මේක බාහිරව අපි දත්ත ගන්න මේ කුඩාම දත්ත ප්‍රමාණයක් තමයි ප්‍රොපිඩික් කියන එක සමහරව පාවිච්චි කරපු කට්ටියත් ඇටි දැන් නම් මේවා නිෂ්පාදනය වෙන්නේ නැහැ මේවා භාවිතා ගන්නෙ භාවිතයට ගන්නෙත් නැහැ මේ වචන තියාගන්න මතක තියාගන්න වචන සහ මේ වේ පොඩි කෙටි විස්තරයක් මතක තියාගන්න මොකක් හරි එක්ක ප්‍රශ්නකදී මේව කවලම යවවහම වෙන වෙනම අඳුරගන්න පුළුවන් විදියට සුත්ත්‍ය කියන්නේ මොකද්ද චුම්බක පටි කියන්නේ මොකද්ද සුනම් මේ පටි කියන්නේ කැටි කියන්නේ මොනවද කියන එක හයි ප්‍රකාශ මාධ්‍ය කිව්වහම මේ CD ගැන තමයි කියන්නේ සංයුක්ත කැටි කියන එක compact disc මේ CD කියන එකේ තේරුම තමයි compact disc කියන එක ඒක පොඩ්ඩක් මතක තියාගන්න සාමාන්‍යයෙන් මේ CD කියන එක නොදී compact disc කියන හෝ තුනම කැටි කිව් භාවිත කරලා ප්‍රශ්නයක් ආවොත් මොකද්ද කියන එක අත් එක්කමාරක් කියව හැකි CD ආ සාමාන්‍ය CD එක මෙන්න මේ විදියට ගහලා තිබ්බොත් මම මේ දැන ගැනීම විදියට කියන්නේ සාමාන්‍ය භාවිතයේ CDR කියලා කියන්නේ ඒක රෙකෝඩ් කරන්න පුළුවන් කියන්නේ රෙකෝඩ් වල. ඒ කියන්නේ අපිට දත්ත දාන්න විතරයි මේක උනේ. හරිද? මේක යම් කිසි විදියකින් RW ගහලා තිබ්බොත් දත්ත දාන්නත් පුළුවන්. ඒව නැවත මකලා ලියන්නත් පුළුවන්. එහෙම CD තියනවා. ඒක භාවිතේ නෑ වැඩි මොකද අපිට ඊට පස්සේ pen drive තාක්ෂණය ඇවිල්ලා තාක්ෂණය වෙනස් වෙලා දැන් ඉතින් භාවිතේ වැඩි වෙන්නේ නෑ. මේ CD එක මම සාමාන්‍යයෙන් මම පෙන්නන සාමාන්‍ය මේ පැටි එක මෙගාබයිට් 650 700ක් වගේ දාතාවක් තියෙනවා. මෙතන CD එකේ ගහලා දෙන පොඩි විස්තරයක් තියෙනවා. මේ විස්තරය කියන්නේ මෙතන මෙගාබයිට් 700ක් දාන්න පුළුවන්. මේක අපේ write කර දෙන්න නැත්නම් ලියද්දි කම්පියුටර් එක මේක උපරිම 52 වේගකින් තමයි කියන්නේ මේ වේගයක් තියෙනවා මේක අපි දත්ත තැම්පත් කිරීමේදී. ඒක එන්නේ දත්ත තැම්පත් කරන පාවිච්චි කරන CD writer එකකින් නැත්නම් ඒ write කරන උපකරණයෙන් වේගයක් තියෙනවා. දත්ත ලියන්න පුළුවන්. මේක උපරිම 52ක වේගයෙන් විතරයි ලියන්න පුළුවන් මිනිත්තු 80ක ඒ කියන්නේ කාලයක් අතින් ගත්තොත් මිනිත්තු 80ක දේවල් මේකේ අඩංගු කරන්න පුළුවන් ඒක තමයි මෙතන පෙන්නන්නේ සංයුක්ත පැටි CD ආසා මෙන්න මේක පොඩ්ඩක් මම හිතන්නේ ඒකත් මතක තියාගන්න මේ R කියන්නේ මොකද්ද RW කියන්නේ මොකද්ද කියන එක R කියන්නේ අපට දත්ත දාන්න විතරයි පුළුවන් RW කියුවහම දාන්න සහ ඉවත් කරන දෙකම පුළුවන් සාමාන්‍ය කෙටි ප්‍රශ්නයක් වුණත් දෙන්න පුළුවන් ඒ වගේ තැනකට දත්ත දාන්න පුළුවන් ප්‍රමාණවල ඒක වෙන වෙනම තියෙනවා දැන් මෙතනදී CD එක සාමාන්‍යයෙන් මෙගාබයිට් 650 700ක් අතර DVD එක සංඛ්‍යාංක බහුවිධ පැටි මම අර ඉස්සෙල්ලා කිව්වා DVD එක පාවිච්චි වෙන්නේ වචන පාවිච්චි කරන සිංහලෙන් ඒ විදිහට
මේකත් සාමාන්‍යයෙන් R pivot එක වාගත ලියන්න පුළුවන් R W pivot දත්ත ලිවීම සහ මැකීම දෙකම කරන්න පුළුවන් කීපවරක් දත්ත ලියන්න මකන්න පුළුවන් එතකොට මේක GB වලින් එනවා මෙගාබයිට් වලින් එන්නේ GB 4.7 8.5 15 ඒ වගේ එවෙන් කැපැසිටිය වැඩි ඊට ප්‍රමාණය වැඩි ඒවා එනවා තාක්ෂණයේ දියුණු වෙලා දැන් प्रमाण सहाणी වෙනස් වෙන්නේ ඔයගොල්ලෝ මේව දැකලා තියෙනවා මෙතනදී පොඩ්ඩක් අවබෝධ කරගන්න මේ DVD R DVD R W මේ වල කියන වචන ඒ වගේ දේවල් තමයි වැදගත් වෙන්නේ right අපි ඊළඟ ධනපත්තේ මාධ්‍යව දැන් මේව නම් ඔයගොල්ලෝ භාවිතා කරන දේවල් මේකට ආතිය pen drive memory card memory chip මේව තමයි ඇතුළත් වෙන්නේ මේ ධනපත්තේ මාධ්‍ය උපක්‍රම කිව්වහම එතකොට මෙන්න මේක පොඩ්ඩක් විශේෂයි මේක බලා ගන්න මෙන්න මෙතන ඝන තත්ත්වයේ තැටි දාවක කියලා එකක් එනවනේ මේකට කියන්නේ සොලයිඩ් ස්ටේට් ඩික්ස් කියලා මේ මේ වචනේ මෙතන නම් නැහැ දිග වචනේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලද්දි මේ SSD කිය SSD hard disk ඒ කියන්නේ මේ දුරු දැඩියක් තමයි දැන් එන තාක්ෂණයට අනුව එන්නේ මේක pen drive එකක් වගේම හදලා තියෙන්නේ දැනට මේක GB 128ක් වගේ ප්‍රමාණයක් තමයි භාවිතයට ගන්නේ මේක අලුතෙන්ම එන කම්පියුටර්ස් ඒ කියන්නේ ලැප්ටොප් වල වගේ තාම තියෙනවා මේක තමයි ඉස්සරහට එන්නේ අර තුම්බක තැටි තැටි කියන්නේ hard disk එකද සාමාන්‍ය තත්ත්වයේ hard disk එක පාවිච්චි වෙන්නේ නැහැ ඉදිරියට මෙන්න මේක තමයි පාවිච්චි වෙන්නේ SSD hard drive එක මේකේ තියෙන තාම ලොකු කැපැසිටි වලින් ටෙරාබයිට් ගණන් වලින් තාම භාවිත කරගෙන ඉන්නේ හැබැයි තාම මිලේ වැඩි අලුතෙන්ම ආපු නිසා ඒක තමයි මේ අලුත්ම ඝන තත්ත්වයේ ඒ කියන්නේ සොලයිඩ් ස්ටේට් ඩිවයිස් මේ මෙතන තියෙන වචන මේටි සොලයිඩ් ස්ටේට් ඩිවයිස් එතකොට මේක හાર્ඩ් ඩිස්ක් එකක් විදියට තමයි භාවිත වෙන්නේ දැන් उपक्रमितर ජාල අතුරු මුහුණක් කාඩ්පත network interface card NIC දැන් මෙන්න මේ මෙහෙම ප්‍රශ්නයක්පත් NIC කියන්නේ මොකක්ද කියලා ආවොත් මේ network interface card කියන එක තමයි එන්නේ ඒකෙන්ද ඒක පොඩ්ඩක් බලා ගන්න ඔය ප්‍රශ්නවලදී ඔන්න ඔය වගේ දේවල් තමයි අහන්නේ හරිද NIC කියන්නේ මොකක්ද එතකොට සිංහලෙන් කිව්වොත් ජාල අතුරු මුහුණක් කාඩ්පත නැත්තම් ඉංග්‍රීසියෙන් ආව network interface card කියන්නේ අනිත් දේවල් ගැන නම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා රවුටර් මොඩම් මේ ඩොංගල් ගැන ඒ වගේම කමියුනිකේෂන් ඩිවයිසස් right මම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් බලා ගන්න මම හිතුවා මේකක් දාන්න රෙඩ් සෝදරයන්ට සූරිත් මාජන නූතන මෝටරවත නූතන රෝපණියන්ට ආදී උපකරණ පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වේ. ඔයගොල්ලෝ දන්න මේ වලට මොනවාරි සිස්ටම් එකක් තියලා පාවිච්චි කරන්න. මේ මොබයිල් ෆෝන්, වොෂින් මැෂින්, අලුතෙන් එන කාර්, ටීවී වල. එම උපකරණ ඇතුළත් කර ඇති වැඩසටහන් නිහිත පරිගණක පද්ධති ලෙස හඳුන්වනු ලැබේ. මෙන්න මේක තමයි වැදගත් කොටස ඔය ප්‍රශ්නවල. නිහිත embedded computers කියලා කිව්වොත් ඒ උපකරණ ඇතුලේ පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා මොනවා හරි සිස්ටම් එකක් ක්‍රියාත්මක වෙනවා සිස්ටම් එකකින් තමයි මේක වැඩ කරන්නේ බටන් ප්‍රෙස් කරලා අපි මේ දේවල් දීලා තිබ්බාම
පරිශෝධනය යන තේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මෝටර රටත් එහෙම. මෝටර රටවල සම්පූර්ණ සිස්ටම් එකකින් තමයි දුවන්නේ. එතකොට ඒ වගේම උපකරණ වල ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහන් නිහිත පරිගණක පද්ධති ලෙස හඳුන්වනු ලැබෙන්නේ. ඒකින්ද ඒක මතක තියාගන්න සාමාන්‍යයෙන් පිටිපස්ස වලට ආවහම මේ වචනේ දාලා මොකද්ද කියලා හිතාගන්න බැරි වෙයි. ඒකයි මම ඕකත් එකට කරේ. නිහිත පරිගණක එක්ක ඒ වලට ඒ උදාහරණයේ සමහරක් වෙලාට මොනවද කියලා උදාහරණ කටලවලේ හොඳට තේරුම් ගන්න මේ ප්‍රශ්නත් මම හිතන්නේ වගේ ප්‍රශ්නයක් මේකද පිටත මම බලන්න ඉස්සරදාන හැමනිතරම් බලන්න ජංගම දුරකථන නිදි සෝදන යන්ත්‍ර මේ මෝටර රථ කිව්වහම නිකම් මෝටර රථ නෙමෙයි නූතන මෝටර රථ වෙන්න ඕනේ රූපවාහිනිය කිව්වහම සාමාන්‍ය රූපවාහිනිය නෙමෙයි නූතන රූපවාහිනිය වෙන්න ඕනේ ඉතින් ඒ වගේ තැන් වල පරිස්සම් වෙන උත්තර ලියද්දී ඒගොල්ලෝ දෙනවා මෝටර රථ සහ නූතන මෝටර රථ එතකොට නිකම් කවුරුන්ට බලපුණා උත්තරයකට ගැහුවොත් මේ මෝටර රථ කියලා වරදිනවා මොකද සාමාන්‍ය හැම මෝටර රථයක්ම නෙමෙයි දැන් මේ අලුතෙන් එන මෝටර රථ සහ රූපවාහිනිය කියන්නේ मैंने मेतन पास से मैं इतिहास और सब मामा ऐतुल कल्ला दिए ने एक यान मात सीपी एक मात जैसे कसम में एक के मेक का गोड़ा खेलाव तो गोलो किया वगैरह ना मामा की सराहत आपको मां एक याने किट में फरना में एक याने क्या ने पारिगार बात में ऐसे ऐसे बाहर जाकर ताक्षण यान वो परंपरा हाथ रखकर देख දෙන්නේ මම මේකේ පොඩි ඒ කියන්නේ ප්‍රැක්ටිකලි දැන් ඕගොල්ලන්ට මේ වර්තමානයේ ඕන වෙන දෙයක් කියන්නම් මෙතනින් මේක මුලින්ම මේ මුල්මාලියති සිත්තකනාල කියලා කොටසක් එක ඉස්සරහට ඔය ස්ලයිඩ් වල ඇති ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් කියන එකට පෙරලෙනවා මේක තාක්ෂණය පාවිච්චි කරන ට්‍රාන්සිස්ටර් තාක්ෂණයෙන් පස්සේ මේ අනුකලිත පරිපත සිවුන පරපාර සුද්ධ පරිපත කියන දේවල් වලට පාරු වෙනවා මේක ताक्षणिक दिवन है ना पर दें सामान्य दें मैं आलू तेंगे प्रोसेसर एक विस्तृत एक में वाके गहला तीनों में ये तो करो मैं के समाधो में नामक अनुप्रोक्यानिक 4i7 मैं का कुछ वेगियार दगिगा हर तूना जैसे मैं देखा है बिंदु है 3.20 इतने आने वाके लेवल ओपर सेंट्रल पोजिशनिटी का सेंट्रल प्रोसेसर सीपीयू माइक्रो प्रोसेसर ඔන්නෝ ඒ නම් වලින් හැඳින්වෙන්නේ මෙතන පැහැදිලිව නම් ටික දාලා තිනවා මේ එක එක විදියට දැන් මේ කොටස් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් කිව්වත් සීපීයූ කිව්වත් මයික්‍රෝ ප්‍රොසෙසර් කිව්වත් තුනම එකයි ඒක හොඳටම අරගෙන තියාගන්න right මෙතනදි මේ પરම්පරාව මොන කාලෙන්ද මේ දේවල් ටික ඔබ පොඩ්ඩක් කියවල බලන්න මේක හිස්ටරි එක ගැන මම දාලා ඇති මෙන්න මෙතන हिस्ट्रीवलोधन मैंने मे वे कटोल करश्नकट आवत्थिवल मे आरक्षावट तर्जने मतुस्थापारीगंधन हानिशिजुकी आकार मे दुडांग मनोहर हानिशिजु पूर्व क्रम मे किंकियाने अधिक विधुदारा लेकिन हाई वोल्टेज आवत्न ब्लैकिया නිතරම සිදු වෙන දෙයක් නෙවෙයි ඒක ඉතින් අහඹෙන් වෙන දෙයක් හදිස්සි විදුලි සංදීම වීම මගින් මේකදී හදිස්සි විදුලි සංදීම වයිකුවොත් ඒක බලපාන්නේ හાર્ඩ් ඩිස්ක් එකට ගොඩක් වෙලාවට මොකද ඒකේ දත් කියෝ කියව ඉන්න ගමන් කපාටම කරන්ට් එක ගිහිල්ලා කරන්ට් එක එකපාරටම ආවොත් ඒ වගේ දැන්ටි අර කාන්දම් චුම්බක ප්‍රමේයකරන මේක දත් තැම්පත් කරන්නේ ඒ වගේ දේවල් ඔක්කො තාක්ෂණීය යොදවල දෙන ඉතින් ඒදී අර ඒක හෙඩ් එකකින් තමයි දත් කියවන්නේ කරන්නේ ඉතින් ඒවලනේ පොඩි පොඩි ඩැමේජ් දෙන්න පුළුවන් මේ මොන සිස්ටම් එක දුවන්නේ නැති වෙන්න පුළුවන් එක පාටම හાર્ඩ් ඩිස්ක් එකට හානියක් සිදු වෙන්න පුළුවන් ආධික පද්ධතිය ඇතුළත අධික ලෙස රත්වීම වදිනුත් වෙන්න පුළුවන් වාතයේ ඒ කියන්නේ අපේ වටපිටාව රස්නේ නම් ගොඩක් ඇතුළත දින ෆෑන් වලින් මේක කූල් නොකරන කූල් කරත් ඒක රස්නේම තමයි ඇතුලේ කරකැවෙන්නේ ඒ වගේ ප්‍රශ්න වලදී රත්වීමට සාමාන්‍යයෙන් මේ චිප් එකක් අධික රත්වීමට ඔරොත්තු දෙන විදිහට තමයි හදන්නේ හැබැයි ඒක ප්‍රමාණයක් තියෙනවා දැන් ප්‍රොසෙසර් එකක් සාමාන්‍යයෙන්
සෙල්සියස් අංශක 70 72 වගේ රත් වෙනකොට සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි ඕෆ් වෙන්න තමයි හදලා තියෙන්නේ. අන්න ඒක ගැන තමයි අර මම BIOS කියලා අර පොඩි චිප් එකක පරිගණක වැඩසටහනක් පෙන්නුවේ. අන්න ඒ වැඩසටහනක ඊටතනක කියලා කියනවා මේක මෙන්න මේ ප්‍රමාණයට ප්‍රොසෙසර් එක රත් වුණොත් කම්පියුටර් එක ඕෆ් කරන්න කියලා. ඕගොල්ලන්ට සාමාන්‍ය තව ප්‍රැක්ටිකල් එකක් කියන්න ට්‍රබල් ෂූටින් එකක්. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් කම්පියුටර් එක දාලා විනාඩි 10ක් 15ක් අතරදී ඕෆ් වෙනවා නම් එකපාරටම ඒකට බලපාන හේතුවක් වෙන්න පුළුවන්. ඇතුලේ ෆෑන් හරියාකාරව වැඩ නොකිරීම මත ඒ කියන්නේ වැඩ කරත් එක්ක වැඩ කරන්නෙම නැහැ වැඩ කරත් නියම RPM එකට ඒ කියන්නේ ෆෑන් එකක් කරකැවෙන්න ඕන වට ගානක් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එක කූල් කරන්න ඕන වට ගානක ෆෑන් එක කරකැවෙන්න ඕන වට ගානක් තියෙනවා එතකොට මේ කූලින් ෆෑන් එක හරියාකාරව කරකැවෙන්නේ නැති වුණත් මේක ඕෆ් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ විදිහ දිගින් දිගට වුණොත් අද කරත් වීම බලපානවා මේ සාමාන්‍ය මොන හරි ප්‍රශ්නයක් මතුවෙන්නේ. මේ දූවිලි තැම්පත් වීම මොන හරි සත්තු මේ වයර් කාලේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. නැත්තම් කවුරු හරි සොර වතුරු මගින් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලේසි ප්‍රශ්නයක් ආවොත් මේ වගේ අවස්ථාවක් ඕගොල්ලන්ට මේ පොඩ්ඩක් මම මෙතුලයි කරා මේක මතක තියාගන්න මේ වගේ ලියන්න නිකන් පැහැදිලි කරනවා හරි ඉරි ගන්න ඕන හරි කෙටි ප්‍රශ්නකට ආවොත් හරි දැන් මේ ටික තේරුණාද සාමාන්‍ය පැහැදිලි වුණාද ඒ ටියුට් එකේ තියෙන දේවල් ටික මම තව තව ටියුට් එකක් දැම්මා ඒක ඔයගොල්ලෝ ප්‍රින්ට් කරගත්තද දන්නේ නැහැ වෙන මේ වගේ එකක් එකාරයි ටිකක් පහු වෙලා වගේ මම මතක හිටියද දැන් මේ පරිගණකයේ කෙවෙද කෝස් කියලා ඒක කවුරු හරි ලැබුණ නැති කෙනෙක් ඉන්නවා නම් ආපහු ෂෙයා කරන්න මේක ගැන පොඩි අවබෝධයක් ගන්න ඕනේ තියනවද ඒක තියනවද මාදේ තියනවද මේක නැහැ लक्ष्मी किए ना सेना ओके अरे नैतिक बलान मेक शेयर पीडीएफ का बलान मेक अपटो प्रश्न वाल तो मेक मे इन पुलवन तरह मे आप कंप्यूटर संबंध कर मेके අපි පොඩ්ඩක් බලමු මේ මම මේක පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්නම් මෙන්න මේ වගේ සාමාන්‍ය ඩෙස්ක්ටොප් එකක නම් මෙන්න මේ වගේ කේබල් සවි කරන්න පුළුවන් සිස්ටම් යුනිට් එකේ පිටිපස්සේ කොටසේ තියෙන ස්ථානය මෙන්න මේ මේ වගේම කේබල් ටිකක් තමයි සවි කරන්න පුළුවන් මේක සාමාන්‍ය ලැප්ටොප් එක මෙච්චර වෙන්නේ නැහැ මේක පොඩි පොඩි වෙනස්කම් වෙනවා අඩු වැඩි වීම වශයෙන් හරිද මෙන්න මෙතනදී මෙන්න මේ කේබල් එක මේක තියෙනවා මේ VGA port කියලා. මේක VGA port. DVI, HDMI, PS2 මේවට එකින් එක බලමු අපි. USB හරි. ඔය ටික තමයි ඉතින්. මේ LAN port එක මොකද්ද කියන්නේ? පොඩි පැහැදිලි කිරීමක් කරගන්න. හරි. මෙන්න මේ PS2 කියන වචනය ආවා. PS2 කියවනේ මෙන්න මේ කේබල් එක පාවිච්චි කරේ දැන් පාවිච්චි වෙන්නේ නැහැ. ඒක නිසා මේක ඔයගොල්ලෝ වැඩි දැකපු නැති කට්ටියත් ඇති. කීබෝඩ් එකයි මවුස් එකයි සම්බන්ධ කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරි. ඒතකොට කීබෝඩ් එකේ මවුස් එක නම් කොළ පාට එකද? කීබෝඩ් එක නම් නිල් පාට හෝ දම් පාට වෙනවා සමහරක් වෙලාවට.
මේක පාවිච්චි කරේ ඒ දෙක සම්බන්ධ කරන්න. කෙටි ප්‍රශ්න වලට ආවොත් සාමාන්‍යයෙන් එහෙම වෙන අවස්ථා දිනන චතුර්කෝණ සම්බන්ධ කිරීම සඳහා භාවිත කරන කෙවණි. කෙවණි වලින් ඒ කියන්නේ දැන් භාවිත වෙන්නේ නැහැ. භාවිත නොවුනොත් ප්‍රශ්නකට එන්න පුළුවන්. මේ කෙවණිය සාමාන්‍යයෙන් තාම ඩෙස්ක්ටොප් වල එකක් විතර එනවා. දෙකෙන් කැමති එකක් සම්බන්ධ කරන්න. හැබැයි කීබෝඩ් මවුස් නම් මම දැකලා නැහැ. දැන් ඒව නිෂ්පාදනය වෙන වැඩි කෙවණිය තමයි PS2 කියලා කියන්නේ. right ඊළඟ එක VGA කෙවණිය කියලා එකක් එනවා. මේක එන්නේ මොනිටර් එක සංදර්ශකය මොනිටර් එක සම්බන්ධ කරන්න. මෙන්න මෙතනට එන්නේ මම මේක ගොඩාක් විස්තර ලියන්න කියන්නේ නැහැ ඔයගොල්ලන්ට නිකම් ඒක අපහසු වෙයි මට තියා ගන්න. සිස්ටම් යුනිට් එකේ ඉඳලා මොනිටර් එක එන්න දත්ත ගෙනියන්න භාවිත කරන්නේ මේ කේබල් එක. හරිද? එතකොට මේක ඕනනේ සංදර්ශකය කියන්නේ මොනිටර් එක සම්බන්ධ කරන්න සිස්ටම් යුනිට් එකේ සිට මොනිටරේ සම්බන්ධ කිරීම සඳහා තමයි මේ කේබල්ිය භාවිත කරන්නේ. VGA කේබල්. මේව පාට වලින් තිබ්බට ප්‍රශ්න දැන් මේ වගේ රූපයක් ආවොත් ප්‍රශ්න පත්‍රය කරන මේ කළු පාටින් එන්නේ. නම් ගහලා තිබ්බොත් නැත්තම් ප්‍රශ්නයක් විදියට ආවොත් සංදර්ශකය සම්බන්ධ කිරීම සඳහා පාවිච්චි කරන්නේ VGA කේබල්ිය. ඒ වගේම ඊට යටින් තව එකක් තියෙනවා DVI කෙවණිය. මේකත් DVI සම්බන්ධකයේ සයින් සම්දර්ශකය සඳහා. දැන් මේකත් මොනිටර් එක සම්බන්ධ කරන්නම තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී ඔයගොල්ලෝ කටලව ගන්න එපා. සාමාන්‍යයෙන් මේ VGA එක තමයි පොදුවේ භාවිත වෙන්නේ. ඒ කියන්නේ මේක PV වලත් තියෙන ගොඩක් නාව. හරිද? මේක තමයි පොදුවේ සාමාන්‍ය භාවිත වෙන VGA කියන එක. මේ DVI කියන්නේ මේක ඒ කියන්නේ මේකේ ක්වලිටි එක නැත්තම් මේ අපි පෙන්වන පින්තූරවල වැඩි ක්වලිටි එකක් ගන්න ඕන නම් වැඩි ක්වලිටි එකක් ගන්න ඕන නම් මේක පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්තම් සමහර DVI කෙවණි තියෙනවා. DVI කෙවණියෙන් තව මොනිටර්ස් ගොඩක් ගන්න පුළුවන් කෙවණි හදපු ඒ වගේ පෝට්ස් තියෙනවා තියෙනවා. හරිද? එතකොට මේකත් මොනිටර් එක සම්බන්ධ කිරීම සඳහා භාවිත කරන්න. ප්‍රශ්නෙකදී මේ දෙකම දෙන්න විදියක් නැහැ. ඉතින් මේ දෙකම එක්ක දෙකම දීලා අහන්න පුළුවන් මේකේ AB අපි අකුරු හතර දුන්නේ කිමු. මේ දෙක මොකක්ද සම්බන්ධ වෙන්නේ? මේ දෙකම පාවිච්චි කරන්නේ මොනිටර් සම්බන්ධ කරන්න. ඒකින් ද සාමාන්‍ය විදියට පොදු හැමතැනම ඉන්නේ VGA කෙවණිය. මේක හැමතැනම භාවිත වෙන්නේ නැහැ. හරි? එකක් මතක තියාගන්න මොනිටර් එක සම්බන්ධ කරන්න ඔය දෙකම භාවිත කරනවා. අනු මේක HDMI. මේක තමයි දැන් මේ වර්තමානයේ වෙන විට අර VGA කෙවණිය DVI කෙවණිය වෙනුවට තාක්ෂණය දියුණු කරලා හදපු පෝට් එක. ඒ කියන්නේ කේබල් එක. රූපවාහිනිය සම්බන්ධ කරන විට උදාගත හැකි මෙම රැහන් මගින් ශ්‍රාවය දුස්ස. දැන් මෙතන මේ කේබල් එකේ විශේෂත්වයක් තියෙනවා. මේක ඇතුලෙන් පුළුවන් වීඩියෝ ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ රූපත් ගෙනියන්න පුළුවන්, ශබ්දත් ගෙනියන්න පුළුවන්. ඕඩියෝ and වීඩියෝ දෙකම. හරිද? මේ කේබල් එක තමයි වර්තමානයේ වෙනකොට වෙනකොට දැන් භාවිත කරනවා. ඔය ටීවී වලට එනවා දැකලා ඇති සමහරක් වෙලාවට ප්ලේයර්ස් වලට එනවා. හැම එකටම වගේ දැන් HDMI කෙවණිය තමයි එන්නේ. අලුතෙන් එන කම්පියුටර්ස් වල ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල මොනිටර් සම්බන්ධ කරන්න මේක තමයි එන්නේ. මේකත් අර කියපු කාරණාව වලටම යොදා ගන්න පුළුවන් අලුතෙන් එන එක. ඉතින් මේ තුනම එක හා සමාන කාර්යයක් කරන්නේ. ඒකින්ද ප්‍රශ්නවලදී ඕගොල්ලෝ තේරුම් ගන්න ප්‍රශ්න දෙනකොට වෙන් කරලා අඳුර ගන්න මොන හරි ගැටලු තිබ්බොත් දැන් ඒ කියන්නේ මේ තුනෙන් එකක් තමයි උත්තර දෙන්න ඕන. දෙකක් දුන්නොත් ඒ දෙකම අදාළ වෙනවා. ඒ වගේ හරිද? يعني මොන හරි මොනිටර් එකක් සම්බන්ධ කරන්න පාවිච්චි කරන කේබල් එක USB. මේකෙදි හැමෝම දන්න මේක තියෙනවනේ pen drive ගහන්න එක එක දේවල් අපි ports, mouse, keyboard,
හැමදේම ෆෝන් චාර්ජ් කරන්න ඔය හැමතැනම තියෙන කේබල් එක දාන්න ඕනේනේ. ෆෝන් එකේ වුණත් අපි මේ USB කේබල් එක තමයි පාවිච්චි කරන්නේ. පරිගණක සම්බන්ධ කරන USB වලට සම්බන්ධක සහිත සියලු පාංග USB හරහා සම්බන්ධ කරනවා. මේ USB හරහා සංදර්ශකයා සම්බන්ධ කරන්න බැහැ. හරිද? සංදර්ශකයට එන්නේ ওই ටික විතරයි. කියන්නේ මොනිටර් එකක් සම්බන්ධ කරන්න ඉන්නේ ඔය මේ කේබල් තුන විතරයි. හැබැයි යතුරු පොවරු සම්බන්ධ කරන්න, මවුස් එක සම්බන්ධ කරන්න USB තාක්ෂණය දැන් යොදාගන්නේ මේක යොදාගන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න මේක යොදාගන්නේ නෑ. මොනිටර් සම්බන්ධ කරන මේ තුන යොදාගන්නවා. USB හරහා තමයි අනිත් සියලුම දේ සම්බන්ධ වෙන්නේ. එතකොට මේ USB තාක්ෂණය තමයි හැම එකටම සම්බන්ධ කරගන්නේ. යුනිවර්සල් සීරියල් බස් කියන එක මේ USB කියන්නේ. මේක ඉස්සරහට බලමු, මේක තව පොඩ්ඩක් කතා කරලා වෙන තැනකදී. මෙන්න මේක RJ45 ඊතනෙට් කෙවණිය. පරිගණක ජාලගත කිරීම සඳහා යොදා ගන්න සම්බන්ධක ෆෑන් සඳහා. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ගෙදර රවුටරයක් තියෙනවනම් රවුටරේ ඉඳලා කම්පියුටර් එකට නැත්නම් රවුටරේ TV එකට සම්බන්ධ කරලා තියෙනවනම් කහපාට වාරක නිල් පාට ඒ වගේ අන්න මේ නෙට්වර්ක් කේබල් එක ගැන කියන්නේ මේකේ අපි ජාලගත කරුණේ කිරීමේදී සම්බන්ධ කරගන්න කේබල් එක මේ RJ45 කියලා මේක හඳුන්වන්නේ. මෙතනට ගහන මේ සොකට් එක මේක පොඩි ලයිට් දෙකක් එක්කගෙන මෙන්න මේ රූපෙම මම දුන්නේ ඔයගොල්ලන්ට. මේක මට ඉතින් සාමාන්‍ය නැත්තම් දෙන්න තිබ්බා පැහැදිලි ෆොටෝ එකක් වගේ ඉමේජ් එකක් වගේ. ඒව පස්සපත්‍ර වලට එන්නේ නැහැ. පස්සපත්‍ර වලට මේ වගේ රූප තමයි ඇඳලා. හරි. එතකොට අඳුරගන්න රූපයක් විදියට આવොත් එහෙම නැත්තම් ජාලගත කිරීමේදී යොදාගන්නේ මේ ඊතනෙට් කියලා කියනවා. නෙට්වර්ක් කේබල් කියලා කියනවා. RJ45 කියලා කියනවා. සාමාන්‍ය ඊතනෙට් කියන එක පස්සවලදී එන්න පුළුවන්. ඒකින් තමයි මේ වචන පාවිච්චි කරන්නේ ජාලගත කිරීම සඳහා. හරිද? right. මෙන්න මෙහෙම කෙවණිය මේ වගේ පෝට් එකක් තියෙනවා. මේ වගේ රූපයක් ආවොත් මේක SATA කියලා මේ නම හඳුන්වන්නේ. බාහිරින් උපාංග සවි කරන්න, ඒ කියන්නේ hard disk ඒ වගේ දේවල් සවි කරන්නත්, අබාහිරින් නැත්නම් අභ්‍යන්තරයටත් මේක පාවිච්චි කරනවා. මේ SATA කියන කේබල් එක පාවිච්චි කරලායි මේක ගොඩක් වෙලාවට desktop computer එකක් ඇතුලේ මේ කේබල් ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙනවා. මේ SATA කියන වර්ගයේ කේබල් නැත්නම් ඊසාට කියලා නෝ. මේක වැඩිය බාහිරින් පාවිච්චි කරන්න යොදා ගන්න එක නෙවෙයි. මේකට ප්‍රශ්නයක් විදියට එනවා නම් ඉතින් අර බාහිරින් ආචාර සම්බන්ධ කරන උපාංග වලට SATA කේබල් එක දීලා තියෙන්න පුළුවන්. නැත්නම් USB දීලා පෙන්න තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අවස්ථා වෙන්න පුළුවන්. මේකත් ඒ වගේ කේබල් එකක්. මේවනම් අර සවුන්ඩ් අපි හෑන්ඩ් ෆ්‍රී එකක් සම්බන්ධ කරන්න, ස්පීකර් සම්බන්ධ කරන්න භාවිතා කරන ස්ථානය ජැක් කරන්න තියෙන දැන් සවුන්ඩ් එක එළියට ඇතුළට එහෙම ඉහළ තත්ත්වයේ ශ්‍රව්‍ය සාවය සඳහා මෙව භාවිතා කරනවා. තව කේබල් එකක් වෙනවා පරිගණක ඩිජිටල් සංදර්ශකය සඳහා VGA සහ DVI වැනි වෙනත් දර්ශක සම්ප්‍රදායට වඩා උසස් කාර්ය සාධනයක් ලබා ගැනීම සඳහා ඩිස්ප්ලේ කෙවණිය කියලා එකක් තියෙනවා. හැබැයි මේක අර HDMI කිය එක නෙවෙයි. ඒකේ හැඩය මෙන්න මේ වගේ. මේ හැඩ පොඩ්ඩක් මතක තියාගන්න. මේකත් ඒ වගේ හා සමාන එකක්. මේව භාවිතා කරනව ගොඩක් වෙලාවට මේ කේබල් එක එක විදියට එන්නේ. හේතුව තමයි මේක ක්වොලිටි එක වැඩි කරන්න ඕන වුණාම. ක්වොලිටි එක ඒ කියන්නේ ගොඩක් ප්‍රොජෙක්ටර් හයි කරන තැන් වල නැත්නම් විශාල වශයෙන් ඩිස්ප්ලේ හයි කරන තැන් වල ඒ අවශ්‍යතාවයන් අනුවට තමයි මේ කේබල් භාවිතා කරන්නේ. එතකොට මේකත් ඒ වගේ ඩිජිටල් සංදර්ශක සඳහා ලොකු වර ඩිස්ප්ලේ ඔයගොල්ලෝ දැකලා ඇති LED බෝඩ් වගේ ලොකු දේවල් සම්බන්ධ කරදී ඒවා කතා කරන කේවණිය තමයි මේ ඩිස්ප්ලේ වලට සම්බන්ධ තවත් එක කේවණියක්. හරි. මෙන්න මේක parallel කියවනිය. මේක දැන් භාවිතා වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. මේක මේ ඔෆිස් වල තියෙනවා නම් ඕගොල්ලෝගේ dot matrix printers කියලා printer වර්ගයක් වෙනවා. අර නිකන්
බැංකුවල එහෙම තියෙන සද්දෙන්නේ මේ හෙඩ් එකක් ට්‍රිස් ට්‍රිස් කරලා පින්ටේ පින්ටේ එතකොට සද්දෙත් එක්ක අනේ ඒ printers වල මෙන්න මේ parallel කෙවණිය සම්බන්ධ වෙනවා මේක printer table එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ මුද්‍රක සඳහා බොහෝ විට භාවිත වෙයි එහෙත් නැනින මුද්‍රක වල ඇත්තේ දැන් තියෙන එක තියෙන්නේ USB සම්බන්ධක හරිද ඉතින් ඒක නිසා මේක මුද්‍රණ යන්ත්‍ර සඳහා දැන් සාමාන්‍ය එකක් කියන ප්‍රශ්නයකට ආවෝ USB නැතුව මේ parallel කෙවණිය දාලා තව කෙවණි ටික මේ කියන්නේ ports ටිකක් දීලා මේ මේක පාවිච්චි කරන්නේ printers වලට parallel කෙවණිය මේ වගේ නම් පොඩ්ඩක් මතක තියාගන්න micro USB කෙවණිය මේක දුරකථන MP3 photo printers digital camera වල එහෙම කැමරා සම්බන්ධ කරන්න ඉන්න කෙවණියක් මේව ටිකක් වැඩිපුර තියෙන මන් දාලා මේ SD card reader polyphone වලට එන chip එතකොට උකුළු පරිගණක tab වෙන උකුළු පරිගණක laptop එක ගැන කියන්නේ නැතනදි අර phone වලට එන SD card එක සම්බන්ධ කරන්න පාවිච්චි කරන reader එකක් මේක SD card reader ඔය ටිකක් කියවලා බලන්න මේ එතකොට ඕගොල්ලන්ට මේ පෝට්ස් ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන් සාමාන්‍ය විතර භාවිත කරන දේවල් ගැන පොඩ්ඩක් බලන්න එතකොට මේ මේ මෙතන මේකත් ඒ කැමරා වලට පාවිච්චි වෙන එකක් මේ තියෙන්නේ මේ තියෙන නෙට්වර්ක් කාඩ් එක ගන්න පාවිච්චි කරන මේ සෝරි නෙට්වර්ක් කේබල් එක පාවිච්චි කරන ඒවා මේ තියෙන සවුන්ඩ් සිස්ටම් වලට සවුන්ඩ් එළියට ඇතුළට මයික්‍රොෆෝන් හෙඩ්ෆෝන් ගන්න පාවිච්චි කරපොට හරි ports ගැන ඔය ඔය ඔයගේ තියෙන දේ ටික බලා ගන්න තව අවශ්‍ය නම් ඔයගොල්ලෝ net එකේ search කරලා බලන්න ports ඔය වර්ග ඔය නම් යවුවාම Google එකේ image බලන්න පුළුවන් කොයි වගේද එහෙම තියෙන්නේ කියලා. එතකොට ඒවල් ඒවෙන් කරන කාර්යය තමයි මම ඔය කෙටියෙන් හඳුන්වලා දුන්නේ. හරිද? එතකොට සාමාන්‍ය මම හිතනවා අපට hardware වැත්තෙන් hardware පැත්තෙන් කතා කරන්න ඕන ප්‍රමාණය ටිකක් කතා කරා කියලා සම්පූර්ණයෙන් ඉතින් hardware කොටස් නෙමෙයි මේ විභාගෙට එන්න පුළුවන් කියලා හිතන දේවල් ටික එකතු කළා සහ ඒක සාමාන්‍යයෙන් අර ගැසට් එකේ තිබුණේ නැහැ මෙහෙයුම් පද්ධතිය තමයි කෙලින්ම තියෙන්නේ මේ හැබැයි ප්‍රශ්නයක් ඔය වගේ අතරින් පතර ආවොත් කොහෙන් හරි උත්තරය ලියා ගන්න පුළුවන් වෙන්න ලකුණු කර ගන්න පුළුවන් වෙන්න ඕනේ නිසා මොකද අපර ලේසි වුණා සමහරක් වෙලාවට ඒ උත්තරේ ලියා ගන්න බැරුණොත් වැඩක් නැහැ නේද දිනු අපි උත්සාහ කරමු හැම එකටම උත්තරයක් හොයන්න පුළුවන් විදියට මේක ආවරණය කරගන්න හරි මම ඊළඟට යනවා වෙලාවත් වෙන නිසා මේ ප්‍රශ්න දීපු ටියුට් එකක් මම අප්ලෝඩ් කරලා ඇති ගෲප් එකට ඒක තියෙනවද ලක්ෂ්මි තියෙනවද ඒක සේනානායක अपे कैमरा ऑन करांगे नम पे मेल नम दुलवाणरचिकॉन्टीमेल.com के नम मुखाने नम पे माधवी हरने ट्यूटी पोट बलाने हर මේ ඔය ප්‍රශ්න වල ලින්ක් එකක් අර ඔන්ලයින් ටෙස්ට් එකක් මම ඒකත් ලින්ක් එක පස්සේ වන්නම් එතකම් මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් බලාගෙන බලන්න යා එක්කෙනෙක්ට විනාඩියක් වගේ කාලයක් වගේ දෙන්නම් උත්තර චැට් එකට දාන්න පුළුවන් නම් බලන්න උත්තර ටික ලකුණු කරගන්න ඊට පස්සේ මම ෂෙයා කරන්න
පරිගණකයේ වඩාත්ම වැදගත් දුඩාංග කොටස වන්නේ මේ අතරින් කුමක්ද? දැන් මේ අහන්නේ කම්පියුටර් එකේ දැන් උත්තර දානවා මම පස්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට වැදගත්ම කොටස විදියට අහන්නේ දැන් එතකොට මේකේ තියෙනවා ඔක්කොම කොටස් කොට කියන්නේ සාමාන්‍ය කොටස් ටික. මවුස් එක තියෙනවා, මධ්‍ය සැකසුම් එකකේ තියෙනවා, යතුරු පෝරුව තියෙනවා, පිළිබිඹු එකකේක මොනිටර් කියලා ඉංග්‍රීසියෙන් අහලා දිනවා. අනිත් ඒවා ගහලා නැහැ. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට අර ඒකයි සිංහල වචන පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ කියන්නේ. වැදගත් වඩා අහනවා. වැදගත් වෙන්නේ මේකේ මොකද්ද කියලා. මේ කොටස් ටික ඔක්කොම තියෙනවනේ මේක ඇතුලේ. ඔක්කොම තියෙන නිසා මේකේ වැදගත්ම අපර වටින්නේම අර අපේ මොලේ වගේ කිව්වේ අන්නේ කොටස. එතකොට ඒකල මේක ඉංග්‍රීසියෙන් කියන වචනේ දාලත් නැහැ. සිංහලෙන්ම තියෙනවා. ඒක මොකද්ද උත්තරේ එහෙනම්? අංක 2 මධ්‍ය සැකසුම් මේකකේ. ඒක පැහැදිලි කරගන්න මවුස් එක යතුරු පොවුරුව මොනිටර් එක කියන්නේ සාමාන්‍ය කොටස් ටිකක්. අපිට වැදගත් වටින්නේම මධ්‍ය සැකසුම් මේක වගේ CPU එක කියන එක. හරිද? හයි. ඊළඟ ප්‍රශ්නේ දැන් අපි ගිගාබයිට් එකක් යනු දාන බලන්න උත්තර උත්තරේ ලියව හරි උත්තරේ ලියනවා හරි අපි කිව්වා මේක 1024 න් තමයි හැදෙන්නේ ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න 1024 න් තමයි හැදෙන්නේ ඒකින්ද උත්තරේ 4 වෙනි උත්තරේ එන්නේ හරි අපි ඊළඟ ප්‍රශ්නය පරිගණකයේ తాවකාලික මතකය වන්නේ ඒක හොඳට බලන්න පරිගණකයේ తాවකාලික මතකය වෙන්නේ දාන බලන්න උත්තර පරිගණකයේ తాවකාලික මතකය මතක කීපයක් පෙන්වනවා පරිගණකයේ తాවකාලික මතකය ගැන අහන්නේ දැන් මෙතනදී තේරුම් ගන්න පොඩ්ඩක් පරිගණක ආරම්භ ක්‍රියාකාරීත්වය සඳහා භාවිත කරන හරි සමහරු දැන් මේ සමහරු දාලා තියෙන දෙවැනි උත්තරේ දැන් මෙතනදී හොඳට තේරුම් ගන්න දෙවැනි උත්තරේ කියන්නේ ද්විතීක මතකය කියන්නේ අපි ස්ථිරවම මතක තියාගන්න භාවිත කරන දේවල්. ඒ කියන්නේ දුඩු තැටි හાર્ඩ් ඩිස්ක් එක, පෙන් ඩ්‍රයිව් එක, ඒ වගේ දේවල්. හරිද? මෙතනදී උත්තරේ වෙන්නේ මොකද්ද? හතර తాවකාලික වෙන සසම්බය ප්‍රශ්න. ඒ කියන්නේ ෆෑන් එක ගැන කියන්නේ මේ. ඒක අර මම ඉංග්‍රීසි වචනේ යොදන් නැතුව දුන්නා පොඩ්ඩක් ඔයගොල්ලෝ තේරුම් ගන්නත් ඕන හින්දා සිංහල වචනේ උරු වෙන ඕන හින්දා. ඒ කියන්නේ ෆෑන් එක සසම්බය ප්‍රශ්න ෆෑන් එක. මේකේ තමයි අපි ඔක්කොම කම්පියුටර් කෝන්ට්‍රෝල් වෙනවා ඔන්නෝන වෙලාවෙද ඕෆ් වෙන අවස්ථාව දක්වා తాවකාලිකව මතක ගන්න. ඒක නිසා මේකේ උත්තරේ වෙන්නේ හතර සසම්බය ප්‍රවේශ මතකය. මේ తాවකාලික මතක ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම මෙතනට RAM එක සසම්බය ප්‍රවේශ මතකය එනවා. පරිගණක ආරම්භක ක්‍රියාකාරීත්වය සඳහා භාවිත කරන මතකය ක්‍රමය කුමක්ද කියලා අහනවා. ඒකට උත්තරේ පොඩ්ඩක් දාන්න. ඒ කියන්නේ කම්පියුටර් කොන්ෆිගරේෂන්ෙදී භාවිතාවෙන් කරන්න ඕනේ අපි දැන් ඔන්න
හැබැයි කතා කරපු දේවල් වලින් තේරුම් අරන් උත්තරේ දානවා මේ මට එතනදි ඉස්සරයි කියන්න බැරුණ කොටසක් තියෙනවා හැබැයි ඒ කොටසත් එක්ක තමයි පොඩ්ඩක් මේ උත්තරේ දෙන්නේ පරිගණක ආරම්භ ක්‍රියාකාරීත්වය සඳහා භාවිත කරන මතක ක්‍රමයක්ද ක්‍රමයේ කුමක්ද කියලා එන්න ඕනේ පොඩි වැරදීමක් කියලා දෙනවා හිතන්නේ නැත්තම් මතකය කියලා දාන්න වෙනවා මේක මේ වැරදීමක් වගේ තියෙනවට වෙනුනේ පරිගණක ආරම්භක ක්‍රියාකාරීත්වයේදී අපි මතකය පාවිච්චි කරනවා දැන් අංක මෙතනදී අංක එක උත්තරේ දාලා දෙන්නේ ගොඩක් කට්ටිය ඒක මෙහෙමයි අපි දැන් කරපු දේත් එක්ක සාමාන්‍යයෙන් අපි කියවනේ read only memory ඒ කියන්නේ කියවීම සඳහා පමණක් භාවිත කරන මතකයක් තියෙනවා කියලා එතකොට මේක සාමාන්‍ය මෙතනදී මේ ප්‍රශ්නේදී තේරුම් ගත්ත විදියත් සා ප්‍රශ්න පොඩ්ඩක් මේලා තියෙන විදිය පොඩි ගැටලුවක් තියෙනවද මන් දන්නේ එහෙම ඒක මේ හાર્ඩ්වෙයා ප්‍රශ්නෙට පැත්තකට එන ප්‍රශ්නයක් මේක පොඩ්ඩක් ඒ කියන්නේ feed only memory කිව්වහම ඒක motherboard එක තුල ස්ථානගත කරපු ඒක ඒ පරිපථයටම සම්බන්ධ කරපු මතකයක් එක අපි සාමාන්‍ය මොකක්ද අපි වෙනසකර භාජනය කරන්නේවත් මේක ගලවා ඉවත් කරන්නේවත් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ එතන එහෙම දෙයක් අපි සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ හැබැයි මෙතන තියෙනවනේ කියේලා පමණම වූ මතකය කියන එක තමයි ඕගොල්ලෝ දාලා දෙන්නේ මෙතන තියෙන සසම්භාවි ප්‍රවේශ මතකය හැම එක කියන එකක් තියෙනවා හරිද එතකොට සාමාන්‍යයෙන් මේ RAM කාඩ් එක මේ RAM එකක් සම්බන්ධ නොකර පරිගණකය අපිට පණ ගන්නන්න බැ ක්‍රියාත්මක කරන්න බෑ RAM එක තිබ්බත් ඒක ක්‍රියාකාරී තත්ත්වේ නැත්තම් ඕගොල්ලොන්ට පරිගණකය ක්‍රියා කරන්නේ ක්‍රියාත්මක කරන්න බෑ හරි අනිවාර්යෙන්ම සසම්භාවි ප්‍රවේශ මතකය RAM එක තියෙන්නම ඕනේ කම්පියුටර් එක ක්‍රියාත්මක තත්ත්වයට ගේන්න. මොකද මේක ආරම්භක ක්‍රියාකාරීත්වයේ ඉඳන්ම මේ සසම්භාවි ප්‍රවේශ මතකය කියන එක අනිවාර්යෙන්ම RAM එක අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී උත්තරේ විදිහට අපි භාවිත කරන්න වෙන්නේ මේ මොකද මේක මේ අර ෆෝම් එක කියන දේ සම්පූර්ණ මව් කෝරුවත් එක්ක සම්බන්ධ කාර්යයක් සිද්ධ වෙන එක. ඒක මව් කෝරුවේ කොහේ හරි කොටසක් වැඩ කරේ නැත්නම් හරි මොන හරි ප්‍රශ්නයක් වුණත් කොහොමත් වැඩ කරන්නේ නැහැ පරිගණකය. හරි? ක්‍රියාකාරී තත්ත්වේ නැති වෙනවා. මෙතනදි ෆෑම් එක කියන දේ ක්‍රියාකාරී නොවුනොත් හරි ඒ කියන්නේ අක්‍රිය වුණොත් හරි ඒක ගලවා ඉවත් වෙනොත් හරි ඒක සම්බන්ධ වීම නොවුනොත් මේ ආරම්භ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම RAM එකක් වැඩ කරන්න ඕනේ පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න මව් කෝරුව තියෙන්න ඕනේ හොඳටම මතක ගන්න මව් කෝරුව තියෙන්න ඕනේ ඒකට සම්බන්ධ කරපු කෝසර් එක CPU එක තියෙන්න ඕනේ RAM එක තියෙන්න ඕනේ දුරු දැඩිය නැති වුණාට පරිගණකය පණ ගන්නන්න පුළුවන් දුරු දැඩිය සම්බන්ධ වෙන්නේ hard disk එක සම්බන්ධ වෙන්නේ මෙහෙම පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ යන දැනදී තමයි එතනට වෙනකන් අනිවාර්යයෙන්ම සසම්භාවි ප්‍රවේශ මතකයේ RAM එක තියෙන්නම ඕනේ මොකද හොම් එක ඇවිල්ලා මව් කෝරුවත් එක්ක සම්බන්ධ වෙච්ච සම්පූර්ණ පරිපථයක කොටසක් විතරයි. ඉතින් ඒක අපි ගලවා ඉවත් කරනවත් එහෙම දෙයක් කරන්න බැරි කොටසක්. ඔය RAM එක තියෙන එක අපිට ගලවා ඉවත් කරන්න, මාරු කරන්න, ක්‍රියාවිරහිත වෙන්න, ඒ හැම දෙයකම බලපානෝ ඒ මොන හරි වුණත් එහෙම පරිගණකයේ ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා, කම්පියුටර් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා ඔබල මෙතන තේරුම් ගන්න ඒ වගේ තන අර ඒකයි ප්‍රශ්න යොමු වෙද්දී අර පොඩ්ඩක් අපි කල්පනාකාරී වෙන්න ඕන තරක් ඒ වගේ තමයි හරිද right පස්සේ ප්‍රශ්නේ මෙගාබයිට් එකක් සමාන වන්නේ ඒක ලේසි නේ
හරි නම් උත්තරේ දානවා මෙගාබයිට් එක සමාන වන්නේ කිලෝබයිට් 1024කට එතකොට අර බයිට් ගණන් කතා කරපු එක පැහැදිලි ටිකක් මේකෙන්ද එක තේරුම් ගන්න තියෙනවා පරිගණකයක් තුල ස්ථිරවම දත්ත හා තොරතුරු ගබඩා කිරීම සඳහා භාවිත කරන්නේ කොහොමද පරිගණකයක් තුල ස්ථිරවම දත්ත හා තොරතුරු ගබඩා කිරීම සඳහා භාවිත වන්නේ කොහොමද පරිගණකයක් ස්ථිරවම දත්ත ආතෝතු අපි වමනන්ට කියන්නේ අපි ස්ථිරවම ඒවා ගබඩා කරන්න භාවිත කරන්නේ උත්තරේ ආවමදි හරිය උත්තර දීලා තියනවා දෙන්නෙම්ම සමින්ද හරිය උත්තර දීලා තියනවා ලක්ෂ්මී හරිය උත්තර දීලා තියනවා රියෝට් මානෙල් ආපෝ බලන්න මානෙල් ආපෝ නිරදිය බලන්න ඒක අමුතු එකක් දීලා තියෙන උත්තරේ ද්විතීක මතකය කියලා. හරි. පරි කලයුතු දේ පිළිබඳව පරිගණක දුඩාංග වෙත සපයන උපදෙස් මාලාව හඳුන්වන්නේ. අපි කරන්න ඕන දේවල් මේක නම් අපි මේ ඉස්සරහට සාමාන්‍යයෙන් මේ කතා කරගන්න කතා කරන ඒවත් එක්ක එන එකක් කියනවනම් මම බැලුවා මේක කොහොමද තේරුම් ගන්න පුළුවන් කට්ටිය ඉන්නවද කියලා. බලන්න උත්සාහ කරන උත්තරය ලියන්න පරිගණකයේ संबंध उत्तर उत्तरे उपदेश 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 उत्साह එක හා සමාන වචනාවහම අපි දන්න දේ පොඩ්ඩක් කල්පනා කරලා උත්තරය ලියන්න. රයිට්. අපි ළඟට ගියා. මේ අතරින් ජාල ක්‍රම මේ භාවිතා කරමින් දුරකථන ඇමතුම් ලබාගත හැකි තාක්ෂණය කුමක්ද? මේක ටිකක් කොන්න බලන්න පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ජාල තාක්ෂණය භාවිතා කරමින් දුරකථන ඇමතුම් ලබාගත හැකි තාක්ෂණය කුමක්ද කියලා අහන්නේ. මේකක් දැක්කලා නැතුව හිතුවා.
उत्तर वाले कल्पना पटेन उत्तर बलम पड़ा संबंध मैंने स्क्रीन वाला पड़ा मैंने मे वगे उपकरण यात्री ना मैं දැන් ඕගොල්ලෝ දැන් අපි හැමෝම භාවිතා කරන්නේ මේ ඉන්ටර්නෙට් එක හරහා මේ කතා කරන්නනේ සාමාන්‍ය චැට් වෙනවා ඒ වගේ දේවල්නේ හැබැයි මෙන්න මේ වගේ උපකරණයක් තියෙනවා මේ කේබල් මොඩම් VIP ඇඩැප්ටර් මේ වගේ උපකරණ සෙට් එකක් තියෙනවා ඕගොල්ලෝ බලන්න net එකෙත් මේක ඕනනම් ගිහිල්ලා මේ තව මම පෙන්නන්නම් ඒ කියන්නේ දුරකථන මාර්ග සම්බන්ධ කරන්න පුළුවන් තාක්ෂණයක් හරිද ඔකර තමයි VoIP කියලා කියන්නේ මේ වගේ උපකරණයක් තියෙන ඕගොල්ලෝ පේනවද නැහැ මේක මේ මම මේ ඩයග්‍රෑම් එකක් පෙන්නන්නම් මේ පොඩ්ඩක් එතකොට ඔයගොල්ලෝ අහන්නේ ඔන්න ඕක ගැන VoIP provider එතකොට මේ මෙන්න මේක ගැන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ ඕකද ජාලකරුන් ජාල මේ අතරින් ජාල තාක්ෂණය භාවිතා කරමින් දුරකථනයන් තුන් ලබා ගත හැකි තාක්ෂණය මේ උත්තරේ දැම්ම උත්තරේ එතකොට මේක උත්තරේ විදියට එන්න ඕනේ මේ VoIP කියන තාක්ෂණය මේක ටෙලි සම්බන්ධන වීඩියෝ සම්බන්ධන මේ මේ කියන්නේ මේවා අපි ඉන්ටර්නෙට් හරහා පාවිච්චි කරන දේවල් මේකට උත්තරේ VoIP කියන තාක්ෂණය voice over internet protocol කියන එක. හරි ඒක මතක තියාගන්න මේ එහෙම දෙයක් තියෙනවා කියන එක. right ATM යන්නේ අදහස් කරන්නේ කොහොමද? හැමෝම දන්නවනේ කාඩ් machine එකෙන් ගිහලා සල්ලි ගන්නවා. සල්ලි ගත්තොත් ඔය ගන්නවද ඉතින් මේ machine එකට කියන එක මොකද්ද කියලා දැනගන්න ඕනේ. අනිල් හරියට උත්තරයක් දීලා තියෙනවා හරි මොන්න සමින්ද ගුණ දීලා හරියට උත්තර දෙනවා අය හොඳයි මානෙල් ඒගොල්ල හොඳට උත්තර දෙනවා සේනානායක හරි මේකදී කියන්නේ උත්තරය ඔව් ප්‍රාන්තීය ආයකමි යන්ත්‍රය ප්‍රාන්තීය ආයකමි යන්ත්‍රය ඔටෝමැටික් ටෙලර් මැෂින් කියන එක ඒකට උත්තරය උත්තරේ වැරදින කට්ටිය දන්නේ නැති කට්ටිය ලකුණු කරගන්න ඊළඟ ප්‍රශ්නේ බලමු අපි ඊළඟ ප්‍රශ්නෙටත් දාන්න බලන්න පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ කරමින් දත්තෝ මාරු කර ගැනීමේදී නිර්මාණය වන්නේ කුමක්ද? ඒ කියන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක්. දැන් මේකත් අපි සාමාන්‍ය ඉස්සරහට කතා කරන එකක්. බලමු ඔයකට හිතලා උත්තරය ලියන්න පුළුවන්ද කියලා. ඔව් හොඳයි. හැමෝම උත්තරේ ලියනවා. හරි නෙට්වර්ක් ජාලයක් කියන එක තමයි මෙතනට මේ එන්න ඕනේ උත්තරේ මේවා සේවා දායකයක් කියන එක අර සර්වර්ස් කියන එක රවුටර් ලුකුව මේ රවුටරේ කියන නම බලා ගන්න රවුටරේ කියන නම හරි අපි ඊළඟ ප්‍රශ්නේ යම් බලන්න පාද ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කොහොමද මෙන්න මේකට උත්තරය ලියන්න බලන්න ප්‍රශ්නාංක 11 පරිගණක වෛරසයක් යනු පුදුකාම් කොටසේ පරිගණක වෛරසයක් යනු මෙහෙයුම් පද්ධතියේ අන්තර්ජාලයෙන් පරිගණක වෛරස පැතිරීම විදිහේ පරිගණක
වයිසය මගින් පරිගණකය තොරතුරු සැකසීම වේගය වැඩි කරනු ඇත. ආර ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ ඔව් හරි උත්තරය ලියනවා අංක එක පරිගණක වර්ගයක් යන මුදුකාංග කොටසක් මේක මෙහෙයුම් පද්ධතිය පරිගණක වර්ගයන් මෙහෙයුම් පද්ධතියකුත් නෙමෙයි වයිස් අනිවාර්යයෙන්ම අන්තර්ජාලය හරහා වෛරස් පැතිරෙනවා වැඩි කරන්නේත් නැහැ තොරතුරු සැපීම් වේගය අඩාල කරන ප්‍රශ්න ඇති කරන වෛරස් වලින් හරි ඊළඟ ප්‍රශ්නේ පරිගණකයේ සතු ලක්ෂණයක් නොවන්නේ පරිගණකය සතු ලක්ෂණයක් නොවන්නේ ඕකට උත්තරය ලියනවා පරිගණක පරිගණකයේ සතු ලක්ෂණයක් නොවන්නේ ඒකට සාර්ථක උත්තරයක් ආවේ නැහැ තාම මේ ප්‍රශ්නේ ටිකක් අමුතු ප්‍රශ්නයක් පරිගණකයේ සාස්ත සිටීමේ හැකියාවක් නැත පරිගණක යන විද්‍යුත් යන්ත්‍රයේ පරිගණකයේ විසින් යම් කාල දෝෂයිත ක්‍රියාවක් නම් පරිගණක සතු ඕනෑම කාලයක් දක්වා සිටීමේ හැකියාව තිබේ පරිගණකයේ සතු ඕනෑම කාලයක් දක්වා සිටීමේ හැකියාව තිබේ ඒක ටිකක් කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් නේ. ගොඩක් කට්ටිය මේ හතරවෙනි උත්තරේ තමයි දෙන්නේ. පළවෙනි උත්තරේ දීලා තියෙනවා. හතරවෙනි උත්තරේ තමයි දෙන්නේ. මේව කියන්න දැන් පොඩ්ඩක් බලමු මේක අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා මේක ටිකක් අමුතුයි පරිගණකයට ලක්ෂණය නොවන්නේ කියලා අහන්නේ පරිගණකයට සාස්තව සිටීමේ කියන්නේ කවදාකවත් තාම නිර්මාණය වෙලා නැහැ අපි වගේ හිටලා වැඩ කරන්න පුළුවන් කම්පියුටර් එකක් නැත්තම් ප්‍රොසෙසර් එකක් නිර්මාණය කළා නැහැ හිටලා වැඩ කරන්න පුළුවන්කම් නිර්මාණය කළා නැහැ මේ වෙනකම් AI තාක්ෂණය artificial intelligence කියන තාක්ෂණය පොඩ 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 දියුණුවලා දැන් ඇවිල්ලා තියෙනවා හරි එතකොට හරිද පරිගණකයට එහෙම හිතන්න බෑ ඒක හරි පරිගණකයේ යනු විද්‍යුත් යන්ත්‍රයකි කියලා මෙතන ලියන්නේ ඔය මම දීපු introduction note එකේ මුලින්ම පරිගණකයේ යනු කුමක්ද කියන එකේ සඳහන් කරලා තියෙනවා බලන්න අප විසින් දැන් ලබන උපදෙස් අනුව ක්‍රියාකර පරිගණකයට අතුලත් කරන දත්ත වඩා ප්‍රයෝජනවත් තෝරපුරු බවට පරිවර්තනය කරනු ලබන ඉලෙක්ට්‍රොනික උපකරණයක් කියලා තියෙනවා ඒක. ටියුට් එකේ. නේ? එහෙම එකක් තියෙනවා. එතකොට අර බලන්න ඉති ප්‍රශ්න එනතෙන් බලන්න ඕගොල්ලෝ. එතකොට එතන තියෙනවා ඒකට උත්තරයක් ඔන්න මේක විද්‍යුත් එකක් නෙවෙයි ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් හරිද පරිගණකයේ විසින් යම් කාර්ය දෝෂ රහිතව ක්‍රියාවට නම්වයි ඔන්න ඔතනදී තියෙන්නේ මේ දෝෂ රහිතව නම්වනවා කියන්නේ පරිගණකව වැඩසටහන් තමයි තාම ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ යම් කිසි උපදේශ මාලාවකට සකස් කරපු වැඩසටහන් එතකොට මේවේ දෝෂ අපි විසින් දත්ත ඇතුළත් කරන්නේ නම් අපි නිවැරදිව දත්ත ඇතුළත් කරලා තියෙනවා නම් අපි මේ කාර්ය නිවැරදිව කරලා තියෙනවා නම් හරි ඒකෙන් ජම්පින් පවර් ඔෆ් කාර්යයක් තියෙනවා නම් ඒව
දෝෂ රහිතව ක්‍රියාවට නංවනවා. එතනදී දෝෂයක් හිටින්න විදියක් නැහැ. මොකද මේ ඒකෙන් වෙන්න ඕන දෝෂ ඔක්කොම බලලා තමයි යම් කිසි පරිගණක වැඩසටහනක් හරි මොකක් හරි කාර්යයක් ඒකෙන් කරද්දී ඒක නිර්මාණය කරලා තින්නේ මේ විදියට. මොකද මේක හිතලා කරන්න බෑනේ. කම්පියුටර් එකෙන් හිතලා කරන්න බැරි. බැරි නිසා ඒකට පවරපු මේ උපදෙස් මාලාවට අනුව ඒක හරියටම යා ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක නිසා ඒකත් හොඳ ලක්ෂණයක් වෙනවා. පරිගණකය සතු ඕනෑම කාලයක් දත්ත රඳවාගෙන සිටීමේ හැකියාවක් තිබේ. දැන් ඔතනදී හතරවෙනි උත්තරේ ලියන්නේ නැත්නම් ගොඩක් කට්ටිය මේක සාමාන්‍ය මොනවාරි දෙයකට බලපෑමකට ලක් කළා මේ දත්ත මැකෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් සාමාන්‍ය අපි දත්තොත් යම් කිසි තාක්ෂණික දෝෂයක් හරි වෙන ප්‍රශ්නයක් ගැටලුවක් හින්ද මේ දත්ත නැති වෙනවා මිසක් නැත්තම් අපි ඕන තරම් දත්ත එහෙම තියාගෙන ඉන්නවා. ඒ වලදී උදාහරණ තමයි Google servers කියන්නේ මේ දත්ත සඳවාගෙන දීර්ඝ කාලිනව ඉන්න හදපු දේවල්. ඉතින් ඒව ආරක්ෂා විදිහට තිබ්බහම ඒකත් පරිගණකයේ තියෙන ලක්ෂණයක් වෙනවා. මොකද මේ දත්ත රඳවා ගන්න තබා ගන්න පුළුවන්. ඒව නිකන් ඔටෝමැටිකලි මේකල යන්නේ නෑ. ඒව විනාශ වෙන්නේ නෑ. ඒව ආරක්ෂාකාරීව තියෙනවා නේද? ඉතින් මෙතනදී උත්තරේ විදිහට ගන්න වෙන්නේ පරිගණකේ anu විදුලි යන්ත්‍රයක් නෙවෙයි. අපි මේ ටියුබ් ටේක් කියලා දිනු ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. හරිද? ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් මේක විදුලි යන්ත්‍ර ගණයට වැටෙන්නේ නැහැ. මේක ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් අර ඉතිහාසයක කියවල බලන්න ඒ තැන්වලදී තෝ කියලාද ගණන් කිරීමේ යන්ත්‍රය ඒ වගේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් විදිහට දෙනවා. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පාත ප්‍රකාශ අතරින් පරිගණකයේ අර්ථ දැක්වීම සඳහා සුදුසුම් ප්‍රකාශය තෝරන්න. පරිගණකයේ කියන එක අර්ථ දක්වන සුදුසුම් ප්‍රකාශය තෝරන්න මොනින් යම් බලන්න පරක් වෙනවා නැත්තම්. හරි උත්තරේ දාන හරි උත්තරේ තමයි හතරවෙනි උත්තරේ. මොකද්ද? පරිගණක යනු ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක තොරතුරු ඉක්මනින් සැකසීමේ ලබඩා කිරීමේ හැකියාව හා නැවත ලබා දීමේ උපකරණයක්. ඒක හරි උත්තරේ. හරි උත්තරේ දාන හරි. මෙන්න මේක බලන්න. පරිගණකයක් මගින් පෙළ ගැසීම, ග්‍රැෆික් නිර්මාණය, ඡායාරූප අන්තර්ග්‍රහණය කිරීම යන කටයුතු සිදු කරමින් ලේඛනය සකස් කිරීම හඳුන්වන්නේ කවර ආකාරයෙන් කියලා. මේක ටිකක් වෙනස් ආකාරයේ ප්‍රශ්නයක්. මේ සාමාන්‍යයෙන් මේ තීනෝණ එක එක අපි දුකෝස් හරි මොන හරි එක එක කට්ටිය ඉගෙන ගන්න ක්‍රම ඩිසයින් කරන්න ඉගෙන ගන්නවා, එඩිට් කරන්න ඉගෙන ගන්නවා, ඒක එඩිටින් කරන කට්ටිය ඉන්නවා, ඩිසයින් කරන කට්ටිය ඉන්නවා, සොෆ්ට්වෙයාර් කරන පැත්තේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා, ඩෙවලොපර්ස් ඕවගේ එක එක ශ්‍රේෂ්ඨ තීනෝණ. අන්න ඒ වගේ එකක් තමයි මේ අහන්නේ. එතකොට පෙළ ගැසීම, ග්‍රැෆික් නිර්මාණය, ඡායාරූප අන්තර්ග්‍රහණය කියන ඒවා සකස් කිරීම මේ මොන ධනයකට මේක වැටෙන්නේ කියන එක තමයි මේක අහන්නේ. ඔයගලා හරි උත්තරේ මේකට අපි කියන්නේ ඩෙස්ක්ටොප් පබ්ලිෂින් කියලා. ලකුණු කරගන්න ඩෙස්ක්ටොප් පබ්ලිෂින් කියන ගණන තමයි මේක අයිති වෙන්නේ. හරිද? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලන්න පර්යන්ත පාලනය සඳහා පරිගණක මොළය ලෙස ක්‍රියාකරන ලබන්නේ මේ අතරින් කොහොමද? මම හිතන්නේ මේක ටිකක් ලේසි වෙන්න ඕනේ. අපි මොළය ලෙස හඳුන්වන කොටස මොකද්ද මේක කිව්වේ? හරි. මොළයේ සඳහන කොටස කිව්වේ මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට්. මධ්‍ය සැකසුම් මේකේ මේ අනිත් දේවල්
අදාළ කරගන්න එපා. ඉතින් ඒ හා සමාන වචන දීලා තිනවා. CPU කියලා මේ හැම එකෙම කියනවා CPU කියලා කියුවට අපි හරි වචනේ අරගන්න. ෆයිට්. අපි ඊළඟ වචනට යන්. RAM යන්නේ අදහස් කරන්නේ මේ අතරින් කවරෙද්ද? RAM කියන එකට සිංහල සහ ඉංග්‍රීසි වචන දෙකම තියලා තිනවා. හරි හරි උත්තර ලියනවා කට්ටිය. RAM එක කියන්නේ සසම්භාවයේ ප්‍රවේශ මතකය random access memory. සසම්භාවයේ ප්‍රවේශ මතකය. ෆයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු මේ ටිකක් ලේසියර වගේ පෙවුනට මේකට උත්තරය ලියන්න පුළුවන්ද කියලා පරිගණක යතුරු පෝරක අම වශයෙන් තිබිය යුතු යතුරු ගණන 100ද? 100 කියන්නේ බල. අම වශයෙන් තිබිය යුතු යතුරු ගණන. අම වශයෙන් තිබිය යුතු යතුරු ගණන. සාමාන්‍ය හිතා ගන්න අමාරු මේ අතු පොරෝක ඉතින් ගණන් කරන්න බෑ එක්කෝක හරි උත්තර තියෙනවා අව මැෂින් ඔව් හරි අව මැෂින් යතුරු 101ක් තියෙනවා 101ක් ලකුණු කරගන්න අව මැෂින් යතුරු 101ක් තියෙනවා මේ යතුරු ගාන වැඩි වෙන්නේ ඒ යතුරු පොර සමහර කීබෝඩ්ස් වල තියෙන එක එක ස්පෙෂල් දේවල් සවුන්ඩ් අඩු වැඩි කරන්න එක එක ඉන්ටර්නෙට් යන ඔයගේ කීස් තියෙන තැන් ඒවා තියෙනවා ඒ වගේ තැන්වලදී හරි ඊළඟට බලන්න විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ක්ලිප් නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එක සකස් කොටස් කීයකින් සකස් වෙලා තියෙනවද කියලා අහන්නේ උත්තරය දෙන්න බලන්න අක්කා ඊමේල් ඇඩ්‍රස් එක කොටස් කීයකින් සකස් වෙලා තියෙනවද කියලා අහන්නේ කොටස් කීයකින් සකස් වෙලා තියෙනවද කියලා අහන්නේ ඔය ටික පොඩි මතනදී කොටස් කිව්වහම අර තියෙන දැන් ඊමේල් ඇඩ්‍රස් එක ගලපලා බලන්න එපා දැන් බලනවා අර ඊමේල් ඇඩ්‍රස් එකේ තියෙන කැලේ ගන්නනේ මෙහෙම namai@1.com එකයි දැන් ඕව බලනවානේ දැන් ඒක කලබල තමයි දැන් උත්තර කියන්නේ මේ ඔක අපි ඉන්ටර්නෙට් ඊමේල් කරනකොට අන්තර්ජාලය කියන කොටසක් කරනවානේ හරි උත්තරේ මුත් ආවා ඔ මේක කොටස් දෙකකින් තමයි සමන්විත වෙන්නේ කොටස් දෙකකින් කොටස් දෙක කියන්නේ අපි එකක් දානවනේ අපේ කොටස එතන උදේ කොටස් දෙකක් ගන්න එකක් තානවා අපි එක ඉස්සරහට කතා කරනවා එකක් තානවා අපේනේ අපේ නමක් ගමක් හරි මොකක් හරි කියලා පෙන්නන්නේ ඊළඟ කොටස අපි ඊමේල් ඇඩ්‍රස් එක සකස් කරන සේවා ආයතනය නැත්නම් අපිට ඒක සපෝට් එක දෙන වෙබ්සයිට් එක හෝ ඒ සේවා ආයතනයත් සම්බන්ධ කොටසක් තමයි ඊළඟ කොටස එන්නේ ඒක අපට වෙනස් කරන්න බෑ හරි उत्तर හරි උත්තරේ මෙහෙයුම් පද්ධතිය අපි ඊළඟට කතා කරන්න ඉන්න තැන ඕක මෙහෙයුම් පද්ධතිය මම ඉතින් බැලුවා ඒක උත්තර ලියන්න පුළුවන් ඒ වගේ එක ආවහම ඊළඟ ප්‍රශ්නට යන් බලන්න පාද දැක්කේ මේ වාතනේ ක්‍රමලේඛ භාෂාවක් නොවන්නේ ක්‍රමලේඛ භාෂාවක් කියවහම අපි මේක සිස්ටම් සොෆ්ට්වෙයාර් එක සකස් කරද්දී අපි යම්කිසි භාෂාවකින් තමයි කම්පියුටර් කතා කරන්න ඕනේ. අපි කියන්න ඕනේ මේ උපදෙස් සපයන්න ඕනේ, උපදෙස් මාලාව සකස් කරන්න ඕනේ. එතකොට එහෙම භාෂාවක් නොවෙන්නේ කියලා මේ වචන ඔයගොල්ලෝ අහලා තිනවා. ඒකින් මම හිතන්නේ හරි උත්තර ලියන ගොඩක් කට්ටිය. ක්‍රමලේඛ භාෂාවක් නොවන්නේ Microsoft Office කියන්නේ අපි භාවිත කරන කාර්යාල පැකේජ් එකක්. කාර්යාල වැඩ කටයුතු කරන්න භාවිතා කරන මේ C Sharp, C Java, Pascal මේ වගේ දේවල් ක්‍රමලේඛ භාෂාවල් වෙනවා. හරි. VB.net ඒ වගේ දේවල්.
හරි උත්තර දීලා ගොඩක් කට්ටිය හරියට ඒක අන්තිම එකේ උත්තරේ Microsoft Office කියන එක භාෂාවක් නෙමෙයි. එහෙනම් අපි අදට මෙතනින් නවත්වන හැමෝටම